නිසායා නමවැනි පරිච්චේදට හරවා අපි කියවමු හයසා හත්වනි පද මක්නසාද අපට ලදරුවෙක්කු පන්නේ අපට පොත්‍රයෙක් දෙන ලද්දේ ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේ. ආණඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙනට අයන්නේ කා කරපිටද Yesසුස් කිස්ටුස් වහන්සේ කවුද ෙසු කිටුස් වහන්සේ සභාව ති සභාව කරපිට තමයි ආණ්ඩුව තිබෙන්න්නට යන්නේ ඉතින් සභාව අවදි වුණොත් සභාව තේරුම් ගත්ත නම් අපට තිබෙන වගකීමක් ඇදහිල්ලෙන් කටයුතු කරන්න එනම් අපට තේරුම් ගණට පුළුවන් අප හරා තමයි මේ පොලෝට සමහදානය ඇතිවෙන්නට යන්නේ. අපට ඇතිබෙන්නේ වගකීම දිගටම කියවමු උන්වහන්සේගේ නාමයක් පුර්වය මන්ත්‍රීවරයාය පරාක්‍රමවත් දෙවයන් වහන්සේය. සදාකාලපයාානෝය සමාධානය කුමාරය අයයි කියුණු ලබන්නේය. මෙතැන් පටන් සදාකාලයට මදාවිද්‍ය සිංහසනයත්, ඔහගේ රාජ්‍යත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨක මෙෙන්ද ස්තිරකර පිහිටුවන පිණිස ඒවා කෙරේ උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වේයටත් සමාධානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවර ස්වාමින් වහන්සේගේ චොිතය මේ යිෂ්ට කරන්නේය. ඕ ස්වාමින් වහන්සේනාව ස්වමින්න් වහන්සගේ ජලිටකම මේ ඉෂ්ඨ කරන්නේය. ඉතින් උන්වහන් ්‍රිෂ් කරන්න සභාව තුළින් ඉති සභවාප්‍යවය සිටියොත් ඇදැහිල්ලෙන් කටයුතු කරොත් අපි උන් වහන්සගේ වචනය අනුව ක්‍රියාකරොත් අනි වාරයෙන්ම අපට මෙහි පොළවේ සමහදානය තිබෙනව වගේම දෙවැනි ලේකම් පොතේ හත්වෙනි පරිච්චේදේ දාහතරවැෙන පාදේ. මාගේ නාමය දරන මාගේ ස මාගේ නාමය දරන මාගේ සෙනක කොතරන් ග ගද උන්වහන්සගේ නාමය දරාගත්ත සෙනඟ අපි. මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ගත්හෙරියොත් මමස්වාර්ගේ සිටසා ඔුන්ගේ පව්කමාකොට ඔවුන්ගේ දේශසුව කරන්නමේ ඕ පෙතර සඳහන් කරතිබෙන්නේ මාගේ සනක මාගේ නාමෙන් කැඳවා තිබිෙන සෙනක යටහත් වී නැතිනම් පසු ඇැබිලිවී ඇදහිල්ලෙන් කටයුතු කරන්න පට ත් අපට තිබෙන්නේ නොහෙදිලි කාරකමෙන් සමහවෙල්ල නැන් හදිි කාරකමෙන් මිදන්නට ප්‍රතිි නැන්න ොහෙදිි රමෙන් පසු ැලි වී ඇ හිල්ලට පැමිණෙන්න්න ටඕනකො ඇැෙල්ල ඇන දේ වශනය දෙවියන් වහන්ස කියන දේවල් විශ්වාස කරමින් ගමන් කරන එක. මාගේ නාමයද රන ගේ සනග යටහත් වී යත්ඥා කරමාගේ මහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ගත් හෙරරියොත් මම ස්වාර්ගේ සිටාසා ඔහුන්ගේ පව්කමාකොට උුන්ගේ දේශේස්ුව කරන්නමේ ඔවුන් දේස්වුව කරන කලවඋන් වහන්සේ පුරුන්දුවත් ති දේශයට සුවය අවශ්‍යනං. එනම් අපට ඇතිබෙන වගකීම. කිතුණු භක්තිකයන් අවදිවෙන්නට ඕන කිතුණු භක්තිකයන් තේරෙන් තෙරුම් ගන්නට ඕන සමහදාානය නපුරාට තවත් පදයක්ත්තිබෙනවා සමහධානය සමහදාානය සමධානයකෙන් නපුරා පවසයි නමුත් එවි ඒ සමහදාානය තාවකාලිකයි. නපුරාකවදාවත් නපුර මනුෂ්‍යකොට කවදවත් සමධනය ඇති කන්න ැඳත නපුර මනුෂ්‍යන් නපුර වින් තමයි ක්‍රියා කරන්නේ නපුරාගේ නපුරා තුලින් කවදවත් අප සහදානයක් ලැබෙන්න ඒ සමදානතාව කාලිකාය. නමුත් දෙවියන් වහන්සේ නියම කරතිබ සමහධනය උන්වහන්සේගේ රාජ්‍ය තුළින්. උන්වහන්ස රාජ්‍යය නොකඩවා අපිකය පදේ ගසාය පොතයකිව ප්‍රකාරයටම නොකඩවා උන් වහන්සේගේ රාජ්‍යය පවතමින් තිබෙන්නේ. නොකඩවා උන් වහන්සගේ රාජ්‍යය කටයුතු ක්‍රියා වෙමින් තිබෙන්නේ කවදාවත්. රාජ්‍ය කටයුතු නවතින්නේ නැහැ. නවතින්නට බඋන් වහන්සේ රාජ්‍යය කටයුතු කවදාවත් නවතින්නේ නැහැ සදා හටම ඒ කාරණා උන්වහන්සේ ඉෂ්ඨ කරමෙන් සිටි එඋන්වහන්සේ රාජ්‍යය කවදාවත් නවතින නැදානියල් පොතට තරවමු හත්වැනි පරිච්චේද විසි හත්වෙනි පදේ. මුළු වහසේයට තිබෙන රාජ්‍යවල්ල රජකමද ආණ්ටු වෙද මහත්කමද මහොත්තමයනන්ගේ ශුද්ධවන්තයන් වන සෙනකට දෙනවා ඇත. උන්වහන්සගේ රාජ්‍යිය සදාකාල රාජයක්ය සියලු මා්ඩුද උන්වහන්සට සේවය කර කීකරු වෙනවා ඇතැ කීවේ. උන්වහන්සගේ රාජ්‍ය ගැවතන කතාකරන්න ඒ බාධීතිබෙන කාටද උන්වහසගේ ශුද්ධවන්තයන්ට කවුදුන් වහන්සේ ශුද්දවන්තතියන් ුස් කිස්ටුස් වහන්සගේ ලයින් මිදීම ලබා ගත්ත වෙනගය. බලාසිටත්න මේ ඔක්කෝම ඉදිරි අනාගතයේ සිදුවනට යන්නේ කියලා අප ඔක්කෝම බලාගෙන්න්නේ ඉදිරි අනාගතයට මේ කවධරේ අවුදු සමහරක් ට දාස්ක කන අවුදු බලගින් ටොම සිදවෙන්න නැහැ අපි මේ රාජය වචනය විශ්වාස කරමින් අපි ගමන් කරොත් මේ රාජ්‍ය කටයුතු අපගේ ජීවිතේ මේ මොහොතේදී නැත්තත් මේ අපි ඉන්න කාලයේේදදි සිදුවනට ඇයන්නේ. දෙවියන් අහන්සික රාජ්‍ය පැමිණ තිබෙන්නේ බ තුල උන්වහන්සික රාජ්‍ය තිබෙන් සුන් වහන්සිකිවේ උන්වහන්සි රජ්‍ය පෙර සහිත පැමිණෙන් හැ කියලා උන්වහන්සගේ රාජ්‍ය අනිවායෙන්ම අපගේ හදවත්තුල තිබෙන්නේ. ඒ රාජ්‍ය කටයුතු අපගේ හදවත්තුලින් පිටවෙන විට අපගේ හදවත්තුලින් ක්‍රියාවෙන විට අපි දන්න සෑම කටයුත්තක් මේ පොළවෙ තිබෙන සෑම ක්‍රියාවක්ම උන්වහන්සික රාජ්‍යජරතයි පැමිණෙන්ට යන්නේ. අපි ඉතින් බලා සිටිය අනන් මනුෂ්‍යෙක් තුළින්. මේ සමහධානය අප කවදාවත්ය කලාෑැබෙන්නේ අපට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වචන විශ්වාසකරමින් ඒ රාජ්‍යය කටයුතුයවලො යදී සිටින්න ඒවාගේම රාජ්‍ය පිහිට වන්නට අප උන්හන්සේ කියා තිබෙන්නේ අපගේ නපුරු කංගොලින් නැත අපගේ අපගේ නොහැදිල්ලි කාරකමින් අපි අහක් වගහින්. උන්වහන්සේගේ උන්වහන්ස පවසති නොහැදිලි කරකම තමයි විශාලම පාපය අපගේ ජීවිතය තිබෙන්නේ නොහැදිල්ලි කාරමින් සභාව පැමිණෙන්ට ඕන ඇදහිල්ලට සභාව මුණ තරන් දුරුවල තත්වෙන් අද සිටියත් හරි සභාව පැමිණට ඕන දෙවියන් වහන්සේගේ කැමැත් නැත්තන් දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන කාරණාව තමයි ඇදහිල්ල කියනදේ. ඉති ඇදහිල්ලෙන් අහක්වට ගියොත් අපි මොකක්ද සිදුවෙන්නේ අපට කිසියක් නැහැ ඇදහිල්ලෙන් අහත් ගියොත් දෙවියන් වහසේ ප්‍රසන්න කරන්න නැෑ අපි කිසි කලක. අපි නිතරම නොහැදිලි කාරකමෙන් බියෙන්. වියවුල් කමෙන් පාපෙන්ඒවගේ පීඩාවට ලක්විය අපි ජීවත්තෙන්ට ඇන්න මුුණු ජවිත කාලයම. අපට පුළුවන්ක මත්තිබෙන්නේ අපගේ ඇදහිල්ලෙන් තමයි මේ ලෝකෙන් ජයගන්න. මේ අප තුළ තිබෙන ඇදහිල්ලෙන්. අපට පුළුවන් ලෝකෙන් ජය ගන්න සෑම අපට සඳහන් කරතිබෙෙන පලවිනි. යෝහන් පොතේ පස්සනි පරිච්ච්‍යදය හතරවෙනි පදේ සඳහන් කර තිබෙන්නේ. නැවත ඉපදි සිටි නොනතන් දෙවියන් වහන්සගේ නැවත ඉපදිසිටින පුද්ගලේ නම් ඒ කෙනා ලෝකෙන් ජයගන්න පුද්ගලය නැවත ඉපති සිටි නොවනං යම් කෙනෙක් එනම් ඒෙන ලෝකෙන් ජයගත්ත කෙනෙ ලෝකේ තිබෙන හැම දෙයින්ම එ මනුෂ්‍ය ජයගත්ත කෙනෙක් ජයගත්ත කෙනෙක් කියලා කියන්නේ සැබවින්ම ජයක්‍රාණය හිමිය කෙනාට නමුත් ඒ සමගම සඳහන් කරතිබෙන්නේ ලෝකෙන් ජයගන්නේ කොහොම දෙ කියරටත් කියවීම පදේ මක් නිසා ඇද දෙවියන් වහන්සේගේ නඋපානයමක් ඇද ඒ ලෝකන් ජයගන්නේය. ලෝකීන් ජයගෙන තිබෙන්නේ අප ඇදහිල්ලය. ලෝකෙන් ජයගන තිබෙන්නේ අපගේ ඇදහිල්ල. හිති ලෝකෙන් ඇත්තටම කිනවනම් අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්කුුණෑෙන් පසුව අපි අනිවාරෙන්ම ජයගත් පුද්ගලයන්. නමුත් අපි නොහැදිලි කාරකමෙන් ක්‍රියාකරොත් පරාජී අප ජීවත්වනටයි වෙන්නේ. ලෝකේ, අපගේ ජයගනිී පරාජපර ජීවත්ව වනට යි වෙන්නේ. නමුත් අපි තේරුම් ගත්ත නම් ඇදහිල්ලයි මාර්ගය ජයන් ජීවත්වෙන්නට අපට අවශ්‍යනං ඇදැහිල්ලයි මාර්ගවෙන මාර්ගයක් උන්වහන්ස නියීම කළ නෑ. අපගේ ඇදහිල් උන්වහන්සක වචනය කිරී විශ්වාසය තබමින් උන්වහන්සක වචනය සම්පූර්ණය මසීට සීයක්ම විශ්වාස කරමින් ගමන් කර මනු ෂ්‍යයට තමයි තිබෙන ලෝකෙන් ජය ගන්න හැකයාවා. ෝකෙන් ජයගන්න ලුවන්කමත්ති බෙන්නේ ඔබගේ ඇදහිල් ඔබගේ ඇදහිල්ල. හැම විටම යෙසුස් වහන්සේ ප්‍රකාශ කරේ ඔබගේ ඇදහිල්ල ගැන. උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ ජීවිතල්ට ඒ සහනය ගෙන දුන්න වෙලාවේද නැත්තවන්හසේ මනුෂ්‍යන් කතාකරව හැම වෙලාේද ඒ මනුෂ්‍යයන් ඇදෙහිල්ලෙන් ක්‍රියාකර වෙලාවද ජයල ාගත්ත පසුන් වහස කිවේ ජයග්‍රනයට ලගේ ඇදහිල්ල. ඔබගේ ඇදහිල්ලෙන්. බගේ ඇදහිල්ලනත් කෘෂ් රෝගන් හදනෙක්කාව ඇත් උන්හන්සට කන්නලෝ කරා නමුත් උන්වහන්සේ වෙත්තට ඒ නම දෙන නැවත හැරීගියා සමාජෙත් නමුත් එකක් නෙක්කාවඋන්හන්සේට උන්හන් සිතා පැලි පැපස්සේ ඔගේ ඇදහිල්ල ඔබ සම්පූර්ණ කරතිබෙන්නේ ඔබගේ ඇදෙහිල්ල ඔබෝ සම්පූර්ණ කරතිබෙන්නේ එබගම තේරුම් ගන්නට හැම අවස්ථාවකම උන් වහන්සේ අප නිතරම මතක් කර දෙෙන්නේ මේ ඇදහිල්ලේ ගමන ඉතාම සාර්ථක ගමනක් ඇද ල්ලෙන් ජීත්වන නුෂ්‍යයන් කවදාවත් කලකිරට පත්ව වෙන නැහැ ැලකිරට පත්වන තරය දන්න අය දන්න කොහොම දේවෙන් ජයගන්නේ කියලා බ ලෝකෙන් ජයගත් පුද්ගලයෙක් ඔබ සැබවින්ම ලෝකෙන් ජයගත් පුද්ගලෙක් ලෝකයා දයා බලා ඔබට කවදාවත් බැහැත් ජයගන්න ඔබ ස්වමන් හන්සේදස බලමින් ඔබගේ ඇදහිල්ලකොට නගමින් බ ලෝකෙන් ජයගන්න ඔබ උත්සාහ කරන ලෝකයේ දයා බලා ජයගන්න එන ලෝකයා යට වෙන දියට අපිත් යට වෙනටයියන්නේ ලෝක ඇද අබලන් වහන්සේ පැවස්ුව ැ වහසකේ මදස බලමින් මේ දිවීම දුවන්නේ කියලා හෙබරු එක හබරුද්දලහ එක සහ දෙක කියව පවාම ඔ වෙනඋන් වහන්සේ දෙස බලමින් අපගේ යොමෝ තබන්ටනවුන් වහන්සේ දෙසයි ස්වාම ඔ වහන්සේ සියල් ලැන්සිල් මගේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මයි කවරුවත් නොවේ ස්වාමණින් ඔබවහන්සමයි ඔබහන්සේමගේ ස්වාමින්න් වහසන ඔබහස සු බලමින් මේ දිවීමවා දුවමින් ජය ග්‍රහින් මයි පොළොවේ ජීවත්නය පද කියවුමොපි. එ බැවින් මෙපමන මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා. සියලු බරද පහසවෙෙන් පසු කරන පාපේදාහක දමා ඇද හිල්ලේ කත්‍රුවරයාද සම්පූර්ණ කරන්නා ද. ඒසු වහන්සේ දෙෙස බලබින් අප ඉදරයේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන්දුවමු. ඔව අපි ඉවසිල්ලෙන්දම. සියලු බරක්ද සියලු පාපයක් අප්‍රතිබෙන පහ කරන්න. බරක් කුසගෙනන්න බැහැවට මිදදිවී මුදුවන්න බැහ බර ඇතුව. ප්‍රතිබෙන්නේ ය පහකරන්න බර විශේෂය මතිබෙන්නේ කරනස් සලු භාවය වේදනාව දුක. අපේ මනසේ යම්යම් දේව ලපි මරරදවාගෙන උත්සාහකරන මේ ජීවිත ගමන ගෙන යන්න. ඒවා අපි අහකර දමන්නට ඕන. ඒවා සම්පූර්ණය අප අහකර දමන්නට ඕන. ප්‍රදබෙනවන් වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවන්න ඉවසීමෙන් ඉවසීමකින් වචන තේරුම් එනමයයි නොකඩවා එකාකාරෙන්ම සිටින්න. නොකඩවා එක ආකාරයම සිට එක කාර විදියට ඔබ ජීවත්ව වන්න ඉව සීමෙන් ඉව සීමෙන්ැ එක විදියටට ම ජීවත් වන බෝ ිතුනු භක්තිකයන් කාලයෙන් කාලට වෙනස්ව නමුත් දෙවියන් වහස කෙන කාලෙන් කාල වෙනස් වුනම ඔබට නැවත්ත කාලයක් යනවා බගේ ඇද හිල්ලට පැමිණෙන් ඔබගේ ොට කාලයක් ඇැයි නැවත ඒ ඒ හරි මාර්ගයට පැමිණෙන් ඉ එනිසා කාලයෙන් කාට වෙනස් වෙන් ඇැතු එකකාරව සිටින් නෝව වෙනස්වෙන්න එපා කාලයෙන් කාල වෙනස්වෙන්න එපා. දෙවියන් වහන්සේ පිවිඩියේ කවදාව තුන් වහන්සේ වෙනස් කරන්න හැ කාලයෙන් කාලයට උන්වහන්සේගේ පනිවිඩිය මෙන්න මෙ යයි. මනුස්සෙකුට මාව මට ප්‍රසන් ප්‍රසන් වෙන ජීතයක් ගත කරට ඕන් නන්ගනම් ඒ මනුෂ්‍යයටට කරන්න තිබෙන්නේ මාගේ වචනය විශ්වාස කරමින් මේ දිවීම දුවන්න. මාගේ වචනය විශ්වාස කරන්නට ඇති අපට තිබෙන්නේ මේ පොළො තිබෙන හැම වචනයකට වඩා. උන්හන්සගේ වචනයයි අපට අපගේ ජීවිතය තිබෙන්න්නට ඕන ස්වාමිණය ඔබහන්සික වචනේ මට මුණවනත් කමන්නනෑහ මගේ වට පිට මුණ දෙයක් මනු්‍යන් කරන උත්සාකරත් ප්‍රශ්නයක් නොේ එක දෙයක් මන්දන්න ඔබහන්සික වචනය කවදාවත් වරදින්න නැහැ. ඔබහන්සක වචනේ මං විශ්වාස කරමින් සිටින්නේ ඒ විශ්වාසය ම කවදාවත් කඩ කරන්න නැහැ. මං ඔබහන්සේ කෙර උබහන්සේ ඔබහන්සක ත්‍රඳට මං විශ්වාස කරන මේ ගමන මම ගමන් කරන්නේ ඔබහන්සි දෙස බලමින්. වෙන කාවත් දෙස බලා මං ගමන් කරන්නේ. ඔබහන්සසි දෙස බලමින් ඔබහන්සි තුළේ තාම අලංකරභාව ඇතිබෙනව. නිතර නිතරන් වහසේ පොන්දු බලන්නනවිට ඔබ කින්න පුළන්ගේ පොරොන්දු නිතර නිතර ඔබට ඒේ නැවම් භාව දැන ගණට පුළුවන්. දෙවියන් වහන්සේ වචනය මනුෂ්‍යය කියවලය මනුෂ්‍යය පහදත් කියන නම් අනේ ඔය වචනයමයි මං කිය වීයේ. ැ කිය න මට න ොක්ව ේරන න නු්‍ය මතන දෙවියන්හන්සේස න බලනත ඒු හන්ස බල. ඒ මනුෂ්‍යයාගේ ඒ මනස්ෙන් නැත්තං වටහාගන්ට උත්සහ කරනවා. නමුත් අපට තිබෙන් උුන් වහන්සේගේ වචනය තිබෙන එලිදරව එළිදරවෝලින් ජීවත්වී මේ ජීවිත ගමන ගෙන යන්න. බය නොවී දෙවියන් වහන්සේ කකාව දවතට බය. වහන් සපගේ චීතර ගෙන ආේ නෑ බයදු කම ආත්මකුන් වහන්ස දුන්න හැ. තවත් බන්ධන ආත්ම කපගේ චීතරගෙන ආේ ෑ තවත් බයන්ජීවත් වෙන්න. උන්වහන්සේ අප ගෙන දීතිබෙන්නේ උන්වහන්සගේ පුත්‍ර කමයාත්ම. පුත්‍රකම ආත්මිත්‍රම අබ්බාපියයි කිය පවසයි. පුත්‍ර කමයාආත්මය කවදත් බය නෑ පුතෙක් තාත්ත ගැ කවදාවත් බයක් නෑ. තාත්තලං ඉන්නවන ඒ පුතාට කවදාවත් බයන ඒ දෙමපියන් ඒ ළඟ ඉන්නවන් කවදාවත් ඒ පුතාට කිසිම බයක් නැහැ. අපි ශ්වාස කරන අප උන් වහන්සේ ැිම කත්වේ සිටින්නේ කියල න කාගනද බාවන්න ටෝන අප. කවරු ගැනද බයෙන්ටන් අපි විශ්වාස කනන සැබවන්ම ම දේව දරුවෙක් මා සිටින්නේ දෙවියන් වහන්සගේ අභිම කත්වේ මාසිුන් වහසේ අමකත් ේ උන්හසේ මල්ලාගේ මයි සිටිනුන්හසේ මා මං විශ්වාස කරුන් වහන්ස ල්ලග ම ටි නේ කියලා. එන මංකා ගැනද බයවෙන්නේ. ලෝකය අමට ම මකක් කිව්වත් වටාපිට මාගේ ජීතට නොයකුත් දේවල් මට දකිනට පුල නමුත් ඒදේවල්ට වඩා මගේ පියා මට වටි නවා. මගේ පියාගේ වටිනාකම මට කවදාවත් ලෝකෙන් ලැබෙන්න්න. මගේ දේපාණන් වහන්සට බොහෝසේ ප්‍රේම කරන ඒ ප්‍රමේණය සතමයි ඒ ප්‍රේමය මගේ ජීවිතයෙන් බයදුරු කරයි. සම්පූර් ප්‍රේම සහක් තතුන ය සම්පූන ප්‍රේමිතුල ජීවත්ත නැති සතමයි අයට වද තිබෙන්නේ. නිතර මේ අය වදදැර මනැත්තන් අප පෙනෙන්නේ බැයිපලි කියවුමේ පද පලවෙනිී. යොහන් හතර වෙනි පරරිච්ෂේතය දහ අටවෙනි පදේ.ේ ය ඇත්ේ පේමේ බය ඇත්තේ නැත දැ බයිවල කියවපුම ප්‍රේමේ බය ඇත්තේ නැත කියලා කියවපුම තවත් ඒ පදේ අපි පැහැදිලි කරගන්නරුන් අපට උන්වහන්සේ කුමක්ද කියන්නේ කියලා දිගටම කියමු. සම්පූර්ණ ප්‍රේමය බයදුර කරයි සම්පූර්ණ ප්‍රේමය බයදුරු කරයි කැන ප්‍රේමේ බය ඇත්තේ නැත සම්පූර්ණ ප්‍රේමය සම්පූර්ණ ප්‍රේමේන වේ සම්පූර්ණ පේ සම්පූර්ණ ප්‍රේමය කල ගන්නේ ඔබගේ විශ්වාසයට සීයක් මොබ තබා තිබෙන්නේ උන්වහන්සගේ ප්‍රේමේ කරේ. සීට සීයක්ක් මො දන්නෝ ගැල්ලෙීම ලාගත්ත දේව දරුවෙක් ඔබ. සීර සියත් න්න ඔ ැල ලබාගත් කෙනෙක් ත් නැව පදිසිටින කෙනෙක්න ඔබ ොක ජයගන්න කෙනෙක් කියල සියට සීයක් ඔබ ශ්වාසය නොම ලකෙන් ජයගන්න කෙනෙක්. ඒවාගේ මට සියට සීියක වි්වාසය තිබෙනවා අන වාරයෙන්ම. න්හන්සේ කිරීම විශ්වාස කරන නිසා ලෝක තිබෙන හැම දෙයින්ම මට ජයක ්‍රහණ තිබෙනවෙේ කියලා. ඒ සම්පූර්ණ ප්‍රේමයඒ සම්පූර් ප්‍රේ තිබෙන නුෂ්‍ය, අම්පූර්ණ ප්‍රමියය ොහෝ අගේ ජීවිතලබෙන අ සම්පර්ණ ප්‍රේමේ. බාගෙට දුරක් එයායට විශවාසරන බාගර දුරක් යයි විශ්වාස කරන්නේ. අසම්පර් තත්වයෙන් නොවන් වහන් සප පත්කර තිබෙන වහන්ස කැනන්නේ සම්පූර්ණකමට පත්වවෙන්න ඔබ. මත් කම ම්පූර්ණකමට න්හසේ ම සම්ූර්ණ කති ෙන්නේ මට තිබෙනුන් වහන්සගේ සම්පූර්ණ වචනය විශවාස කරමින් ගමන් කරන්න සම්පූර්ණ වචනය. උත්පත්ති පොතේ සිට එරි දරා පොත දක්වා උන් වහන්සේ පවසා තිබෙන සැම දෙයක්ම මං විශ්වාස කරන්න. සෑම දෙයක්ම විශවාකන උන් වහන්ස වචන මක්ල ලයාාතිබෙනන මංක විශ්වාස කරනවා. මොක ඒ වචනය කවදත් වෙනස් වන්න දවන් වහන්ස වෙන ොන විදියට. ියන් වහස නොස වෙනස් වෙන්න හ ැගම වහන්සේ වචනය කවදත්න ලොකුම විශාලම සානය අපට තිබෙන්න ටෝන ස්වාමිණ ඔබවහන්සේ දිනෙන්දින වෙනස් වෙන්න. කාලයෙන් කාල්ට වෙනස් වෙන්න. එක් තමයි ලොකුම විශ්වාස විශාලම විශ්වාසය අපේ ජීත තිබෙනටන්න ස්වාමිණි මනුෂ්‍යන් වෙනස් වෙන විදියට ඔබහන්ස වෙනස් වෙන්න වහන්සේ ම පැවසුවානම් මට ඒදේ එසේයයි. මට තිබෙ ස්වාමින් තවත් ඒ ගැ වත් දෙවරක් හිතා නවශතාවයක් නැහ තවත් මනුෂ්‍යෙක් මට විශේෂ නාගතවාකයක් දුන්න හරරි ඒ වචනට විරුද්ධ දෙයක් මගේක විශ්වාස කරන්නෑම ස්වාමින් වහන්ස යමක් මට පැවස්වානම් උන්වහන්සේ ඒ වචනය ආපව් හරවා උන්වහන්සේ ගන්න නැහැ. උන්වහන්සේගේ වචනය කවදාවත් හෙස්ව හැරි එන්නැ උන් වහන්සගේ වචනය කාකාරෝමයි තිබෙන්නේ. අපි සම්පර්ණය උන්හස වචන වි්වාස කරන ස්වාම ස්වාමි වහස ලිවිල් මෙස සඳහන් කර තිබෙන්නේ හස පොදු කඩ කරන්නත් නැහැ උන්වහන්ස ිවිස්ම උන්වහන්ස ෂ්ට කරටයි බලා සිටින්නේ. උන්වහන්ස නිිතර මිෂ්ට කරනටයි බලා සිටින්නේ. ඉතිම් ප්‍රේමේ තුළසි බියයක් නෑ. ප්‍රේමේ තුළ කිසි බියක් නෑ අප තුළ බිය තිබෙන්නේ සම්පූර්ණ ප්‍රේමේෙන් අපි ඒ බිය දුරු නොකර සිටින නිසයි. සම්පූර්ණ ප්‍රේමේ කියළ කියැන්නේ උන්වහන්සේ කෙරේ විශ්වාසය ම සම්පූර්ණම තබාති වෙන කෙනෙක්. සම්පූර්ණ ප්‍රේමය තුළ කිසිබියක් න සම්පූර්ණ ප්‍රේමේ කළලා ැන්නේ ස්වාමිණී ඔබහන්සේ මාත්තුළ සිටින්නේ. මා සමඟ සිටින්නේ ඔබහන්සේ මා වටකරමෙන් සිටින්නේ ඔබහන්ේ අත්මමුකත්තේ ම සිටිින්. ඉතින් මම සම්පූර්ණ ප්‍රේමයෙන් මම ජීවත්වල නිසා බය දුරුකෙරීම ඉතාම පහස්සුයි. හන්කාර සිතුවිල්ලක්ට ආපුුවවාම මංගේ තා ෙසිම් ප්‍රතික්ෂේ කරනමු මං දන්නෙක දෙයක්ත් තමයි උන් වහන්ස අම්මකත්වේ කිසි ියත් ැන් වහන්ස ගම්මකක්ත්ය තිබෙන්නේ මහුද දන්න දෙදයක් තමයි සම්පූර්ණ ප්‍රේමේය. ඒ සම්පූර්ණ ප්‍රේමේතුර ජීවත්තන මනු එ මනු ෂරිතා ලෙහෙස පහසුවීමේ ඇදෙල්ලේ ගමන ගමන් කරන්න. ඒ මනු පහසු නැහැමකේ මනුසදන්නවා සම්පූර්ණ ප්‍රේය නම්. දෙවියන් වහන්සේ අනි වාරෙන්ම මට ප්‍රේම කරනවා උන්වහන්සේ මගේ පක්ෂය සිටින්නේ. කාගරඳවම් බය වෙන්නේ. උන්වහන්සේ උන්වහන්සේ සඳහන් කරතිබෙන කාරණකීප ඇත්තිබෙනවා රෝම අටවැනි පරිච්ේද තෙස් පස්වෙනි පදේ තිෙස් හයවෙනි පදේ ගැන. ඒවාගේ මුන් වහන්සේ කැන්නේ ඊළඟ පදේ සඳහකතිෙන ති හත්වෙනි පදය සහකරතිබෙන්නේ. කාර්ට තුළුවන් කමතිබන ඔබොවෙෙන් කරන්න පතිස්වස්සනෙන් පදේශසිත කියවන යන්න දෙවියන් වහන්සේ ප්‍රේමේ ක්‍රිස්ටුස් වහන්සක ප්‍රේමේෙන්. ඒ වගේම තෙස් හත්වනි පදේ සඳහ ක්‍රතිබෙන්නේ මේ සියලු දේවල්ලොලින්ම ඔබ අතිේශයෙන් ජයගත් පුද්ගලෙක් කියලා. සියල දේවල්ලින් පතිේශයෙන් ජයගත් පුද්ගලෙක්ේ කෑන බ සාමාන දියටට කුඩාන වශෙන් නොව ඔබ ජයගන්නේ අතිශයෙන් ජයගන්න. එනිසා යක්ෂය ඔබට බයයි. බතේරුම් ගන්ටොන යක්ක්ෂයා ඔබට බයයි යක්ෂය වව්ලමින් සිටින්නේ ඔබ ගැනසපුවාම ඇයි ඔබතුළවාසේ කරන්නේ දෙවියන් වහන්සේ. යක්ෂවලමින්සිටින් බැයිල් සඳහකරති වෙෙන්නේ යකෝ උපොතේ දෙවනි පරිච්චිදවම ශවාස කරන්නේ ද හතර හෝ පහලොස්වනි පද සඳහ කරතිවෙන්නේ යක්ක්ෂයා වවුලමින් සිටින්නේ කියලා. යක්ෂය බයයි නමුත් හිතුනු භක්තිකය යක්ෂ්‍යයන්ට බයෙන් ජීවත්වී සිටින්නේ දහ නමවැනි පදේ කියවන්න? ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නොබ විශ්වාස කරන්න එහිය. නොබ කරන එක හොඳ යක්ෂ්‍යත් විශ්වාසකර වෙවුලති. යක්ක්ෂයා විශ්වාස කරමින් වවුලමින් සිටින්නේ. යක්ෂයත් විශ්වාස කරන එකද ඔබ කියන එක දෙවි කෙනෙ පමණ ටින්නේ කියලා. එ ඒ දෙවියන් වහන්ේ ඔබ තුළ වාසය කරන කියලා පවසනවා නම් එ කෞද වෙවුලන් වෙවලන්නට ටෝන. ඔබද යක්ක්ෂයාද. ඔබ තුල වාසය කරන්නේ දෙවියන් වන් සි යක්ෂ්‍ය දන්න එකම එක දෙවි කෙනෙක් අදහන මනුෂ්‍යයක් මේ කෙනා. එනිසා මේ දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යතුල වාසය කර නිසා යක්ෂය වෙව්ලමින් සිටින්නේ. නමුද දවස බොහක් කිතුුණු භක්තියන් වුලමින් සිටින්නේ. දුක්ෂයිත කාරණවත්තමයි කිතුුණ ත වවුලමින් සිටින්නේ තාකරන වලින් පැදිලින ලා හල ින න බැයි. මට අයත්ති වන යමක්ට සිදුවේ කියල. ම ඒ රාත්‍රම දක් හහිනයක් මගේ ජීවිය ගැන මට මකක්හරි හානයක් සිදුව කියලා. මම ඒවාගේ සි දැම නතරම අවද්දි වෙලා නතරම මවුදන්න හැ කොහොමද කියලා නතර ම අවදිවී ඒ එව එ අපපුරුසිනයක් ම දැක්කනම් ම නැගිට යක්ෂයත් දුරු කරනවා. හැමවිටම. පිගන්න මකම මගේ දවියන් වහන්ස කවදාවත් මට බයදු කම ආත්මයක් දුන්නහ. ඔබ කියන සමහරකට මම සිහිනය අ දක්කා මට බයයක් ඇතිවන්න ඒ හිනය දෙවන්හස වේ ශප්නන් වහසේ පමිමුන ස්වාමීන් වහන්ස ට සෝප්නයක් දුරන කවදාවත් එක සමගුන් වහන්සේ බය දෙන්නහ. ඔනමට ශවද ස්වාමන් වහස ලබනයි කියලා යිල්ල මුද ග කියනට දක් ලැබනයි කියලා ස්වමන් වහන්ස නව ශරවාද ලැබන වමන් වහස ශිරවද දක තු කරන්නේහ. වහන්සේ පණීඩෙකොටාවන ඒ සමඟුන් වහන්ේ යවන්න හැමට බයක්. අනි මම දැක්කම මේ ස්වප්නෙම දැකල මට නික මම දැන් බයවෙන්න තරමටයි මම දැන් පත්වෙලා සිටින්නේ. මට දැම් බයත්වෙන මගේ ජීවිතක නමගේ දා රාත්‍රී දැකපු දේනම්. මට දන්න මට දැන් බයිබලේ කීවන වෙලාවිදත් මට නිකං මොකක්ද වගේ දැන ොම දන්න දෙවියන් වහන්සේ යමක් නෑ දෙවියන් වහන්සේ නොවේ යක්ෂයයි. බයාදුකමේ ආත්ම තිබේ නයක්ෂය තුළයි. ඒ රැවටලි කාරය තුළයි. දෙවියන් වහන්සේ කවටන් හ මනුෂයවෙත් මරක කියන්න න ම වගේ සිහ දැක මං හනක දැත්තම ඒ හිනිය ට සම සමහ දැන ඇතුුණාද නැත්තම් ියයක්ක් ඇතිවුණනාද. මං බයක් බයක් ඇති වුණා එ ආකර දමන් අමතකරදම ඒ කවදාව සිදු වෙන්න හැ. ඒ කවදාවත් සිදවෙන්න හැ එක දෙවියන් වහන්සෙන් නොවෙයි. දෙවියන් වහන්සගේෙන් නම් එනම් ඔබට තිවෙෙන්නේ විශවාස කරන ස්වාමනය උ වහන්සිකින් සරල් දෙ පැමිණ නොනම් සමහදාානය සඳරයේ. සියල් උන්වහන් සු ප්‍රකතා කරනං ඒ සමහදානය. අප සසාමය කුමරු ක්‍රිස්ටු ෙසුස් වහන්සේ උන්වහන්සි කවදදාවතතුඔබ ජීත්‍ර ියව්ුලක් ඇතික කරන්නහ. දෙන්න පතා මනුෂ්‍යන් සිහින දකි නොය ඒ දකින දකින විදිට ඉගුලු ක්‍රා කරන්නේ. සමහර සබහල් දෙන්න පතායගු අස අසන අනාගතවාකී. ඒගම න පත ගොල්ල වෙනත් වෙනන විදිර හැසිරුන එක නාගත වක්්‍යයක් අන නාගත වක්කට විරුද්ධයි. දගුල්ලු ක්‍රියයගුල තින් ක්‍රා කරන්නේ හ විශාල වියවුල් කමකර මටනාගත වක්්‍යක් ලැබුණ. ඊළග පතාදික නැහැ මට මේ අනාගතවක්්‍යය ඉට පස ලැබුණන ඒ කිය ම නාගත වක්්‍ය ලැබන හ න ා කියල යිත් තව හ දැ මනු ැ ව කමට ප සිිින්. ඒ රග මානාදවාකයක්ක ඔබට මෙන්න මේේදේ කරන එක අරදය කරන්නේ කියෙන. තිබොහු මනුෂ්‍යයන් යන්නේ කෙලීම ඒවා තැහුම් කන්දීල නනාගතවා ඒක තම විශාල මිගුල්ලුන්ගේ තිබෙන විශාලම සාක්ෂ නාගතවාකි නැහැ. ඔබට තිබෙනට විශාලම සමහධ අන්‍යත්තන් ක්ෂයණන් දෙවියන් වහන්සේ වචනය. අනාගතවාකන්න පුල මනුෂ්‍යයන්ගෙන් ඒ මනුෂ්‍යන්ට වරදින්න පුළුවන්. සෑම අනාගතවාකයක්, දෙවියන් වහන්සේ වචනය සමයිකඟු වෙන්නට ඕන. ඒවාගේම කොලෝසිපොතය සඳහන් කරතිවෙන්නේ තුන්වැනි පරිච්චේද පහලොස්වෙනි පද කිතුස් වහන්සේගේ සමාධානය නුබලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ පිණිස්ස නුබලායක ශාරීරයක්ව සිටීමට කැඳවාගන්නු ලැබූහිය. ක්‍රිස්ටුස් වහන්සේගේ සමහදාානතන් දෙවියන් වහන්සේගේ සමහදාානය ඔබගේ සිතේ ආණ්ඩු කරේවා නැත්තං ඔබේ සිතේ නිතර නතිබන සමහධානය. ඉතාම වැදගත් අනාගතවා කිය නොවෙයි අහවල් කෙන කියපු දේ නොවේ මේ පුද්ගලය නොවෙයි අර පුද්ගලය බෝ මනුෂ්‍යන් කලකිනට පත් වෙන්නේ එක නෙක් කෙන කියපු දේවල්ලොට ඇහුම් කන්දීලලා. අර මු්‍ය හර විශ්වාසවන්තයිමට.ඒ මනුෂ්‍ය නාගතවා කියත්දුන්න මං කවදාවත් එක ඒ සිදුවෙන්න තිබිෙන දෙයක් නම්. ඒකට කොන්දේසි තිබෙනවානං ඒ අනාගතවා කියට එන කොන්දේ සොභ විචු කරන්න. ඒ අනාගතවා කිය ඉබේම, ඉෂ්ටවයි ඔබේ ජීවිතය ඒගන බයාවෙන් අවශතාවයක් හැබට නමුත් විශේෂෙන්ම දෙවියන් වහන්සේගේ සමහදාන ඔබගේ සිත ආනුකරන්නට දෙන්න. දෙවියන් වහන්සගේ සමාධානට දෙන්න ඔබගේ සිතතාණඩු කරන්න බොහෝ බෝ කිතුර ක්තකයන් එහට එමතටයි පැදදි පැදදි ජීවත්වෙන්න මුකක්දදික දන්න දව සසාධාන නැති නිසා. දෙවියන් වහන්සේ සසාධ ැති දවියන්හන් සසාධාන ව ගු ීරණ ගන්නේ ගු ීරණ ගන්නේ මෙන්න එකක් කෙන කියන දේවල්. ගැන ො විශේෂ නාගතවක් දන්න ඔබේ පට උඩග වන්න පටන්ගන්න. මට ශා අනාගතවවාක්යක් ලැබන ස්්‍රමන්හසේ මව බලවත්තස පාච්ිකර නොයි කියලා ඉති දා පට බයිබල උප කියවන්නෙ නැෑ ඔබ දැම් ල ඉන්නන්නේ කවදර දවසක දෙවියන් වහන්සේ ඔබ පවිච්චිකර නවයි කියන. කිසම සහදානයක් නෑ ඔබ ඒ මනුෂ්‍යතාතාර මනුෂ්‍ය ඔබට දු නාගතවාක් කියී ගැන. එදා පටන් ඔබ දැන් අහංකාරකමෙන් වර්ධනය වෙන්නේ දේ වචනෙන්නේ වර්ධනය වෙන්. ට අනාගතවාක වරුදු විස්සකට පැයි වෙත්ති බෙනවා. ඒ අසපු අනාගතවාක මට ලැබුණෑෙන් පසුව මට තවත් දෙව බයක් ඇතිවුුණ මගේ සිතට. මම යටත් වුණ. මම තේරුම් ගත්ත මේ අනාගතවාක පැමිණ තිබෙන්නේ කවදදාරය දවසකුන් වහන්සේ දෙවල් ම ජීත ෂ්ඨ කරනුයි කියලා ම දෙදියන් වහන්සේ වචනේ මෙමනී කරන පටන් ගත්තා. මහංකාර වුණේ නැහැ. අහංකාරකම එක විශාල වැටීමක් මනුෂ්‍යක ජීවිතය තුළ. හෝමනු්‍යය විශේෂ නගතවාක කිය ලැබෙන කුර කෙනෙක් ැ නාගතවාකය දෙන්න පුළුව සමහරකිරමං විශවාස කරන නාගතවක්කයට හේතුව දෙවියන් වහන්ස දන්නවා අපේ සිත දෙවියන් වහන් සැපේ සිත දන්නඋන් වහන් සිනුවේ නාගතවාකය වන්නේ ඔබේ සිත සනසන්නට කවරවර කෙනෙ බ අනාගතවක්කයක් දෙන්න පුළුවන් නැතහොත් සමහරවිට යක්ෂය විසින්ම ඔබට අනාගතවාක්ක්‍යයක් ලැබිල ඇති ඒකෙන් එදා පට ඔබ බුඩුග ෙන්න්නඩ පටන්ගත්. රාගතවක් ලබන දෙව සහදානය තම ඔබගේ අන්තිමතින්දුව දෙවියන් වහන්ස සහදාානය ඔබ ඔබගේ සිත ආ්ඩු කරන්න ඕන එදා පට ඔප තෝර දෙවන් වහන්සු නාගතවක්කයක් දුන්න ඔබ ක රන න් හස පාච කරන එන එදා පටන් ඔබ සුදනං වන්න. වචනය සහ ආත්මෙන්, වචනය සහ ආත්මෙන් වචනය ස යාාත්නාවෙන් වෙන්වෙන්න්න කාලේ ගතරන ස්වාමන් වහන්සු සමග. න හ හැම ය කර නෑ මට ක්ය දන්න ම හස ර ය . හැම ය රන හ යි. ඔබටයි න් හන්සේ කිේ. ඒ ගතවත් ඔබට උන්හන්සතා කරනන්න එ උන්වහන්සේ ඔබට එදා පටන් වගකීමක් බාරදුන්න දැන් සුදනං වෙන්න. දැන් සුදානංවෙන්න නම තුබ සදනල බ ඔබ බලංගින්නන්නේ මෙන්න ද හෙට දවස්සෙදමුන් වහන්සේ මව ලවත් පව්ි කරයි කිය. ඊලක් සතතිවන් වහන්සද බලාගෙන් ඔබද කාලයක් ගැන් පස්සේ ඔබ කලකිරීමට පත්වනවා. වියලී භාවේ ඔබගේ ජීවිතේයට හේතුව මේ ජීවන උල්පතය නොබැ ඇත්තුනාම ඔබගේ ජීවිතය වියලී භාාව තිබටයියන්නේ දෙවියන් වහන්සේ අනාගතක්්‍යත්තිෙන් ැ ඔබට බයිබල හට ඇන්නේ කියලා. බයිලෙ ව අවශතාවයක් නැ ඔබ දැන්කපටද නගතවක් ඇතිබෙනවා. නෑ මනුෂ්‍ය ජීවත්වෙන දෙවියන් වහන්සේ වචනයෙන් අනාගතවාක්්‍යොලින් නොවේ. මනුෂ්‍ය ජීවත්වන දෙවන් වහන්සේ වචනය ඒ වචනේ තමයි ඉතාම වැදගත් අපපට. මනුක්ෂ නාගතවාගේ ලැබනෑ පසු ගොලොූගේ ඇදහිල්ලත් විනාශයට පත්තු ලතිබෙන්නේ ඇයි අනාගතවාගේ ගොල්ලොම නොක ගෙනකි හිති වෙෙන්නේ. කොහර කොනක ගිහිල දැන් ඉගොල්ලු දැන්ඒක විදිට යික්‍රයාා කරන්නේ. ඒගොලුත් දැන් අනාගතවාකි දෙන්න පටන්ගන්නවා. දෙවියන් වහන්සේ කවදාවත් වියබොල්කං ඇති කරන්න හැ උන්හන්සේ බිය ඇති කරන්න හැ උන් වහන්සේ කවදාවත් අහන්කාරකම දෙවියන් වහන්සේගෙන් නොවෙෙහි. බේ සිතට අහන් කාරකමක් ඇවිත් තිබෙනවානම් ඔබ සිතට යම් කිසි විදකින් අහන් කාරභාවය නැත්ත ඔබට දැනවානම් මම දැන් මට යමක් මට දැනනෝ දැන් ඊල ඔබගල් හැම කෙනටම පවසන්න පටන්ගන්න මට විශේෂනාගතවක්යක් ලැබුණ ස්වාමින්න් වහසේ මහා පාවිච්චි කරයි කියල. ඔබේ කටත් විශාල කරන්න ඇස්තිකත් විශාල කරන ඔ ඔබ දැන් විශාලවෙන්න උත්සා කරන්න නෑ දෙවියන් වහන්සන් වර්ධනය දෙන්නේ අපට වහන්සේ නො නෑ ගැන ටහන්ස ල කියන මට ේෂ නාගතවවාක්ක මට නාගතවවාකගේ ැබිලතිබෙනන කියී පතාවක් මග ල් ක ශර. මඟනාගතවාක කියව කියයවෝ අම් ප්‍රකාශ කරනම් මටම මතක් කරදන ස්වාමන් මහන්සට කතා කරපුදේ ස්වාමන්න බහන්සමටේදේ පැවසු දා දවසයේදී. එ නි ස්වාම තු ති ව මං හල කියන පත්වන ලාද ම නාගතවාක් යාග ම කියන ස්වාම හන් ේදේ පැවසවා. ක්ෂයනයකුත් සිතුවල අදහස්ගෙන වෙලාත්මක ස්වාමන වහසේද ඉෂ්ර වහන්සමාගේ ජීතමද ඉෂ්ට කරනොය කලා. ඔබහන්ස ලිපල සනාකතම සෑම නාගතවාකයක්ම පුොේ ඉෂ්ට වන්නට අයිතිබෙන් නිසා යක් ශවඋත්සාක ක පපවාමදැ ඔබ මැරන්න යන්නේ කියෙලා යක්ෂයට කියන මං මැරෙන්න හ දෙවියන් වහන්සේ නාගතවක් අඇතවර මයිදිරියයේ ඒක උන් වහන්ස ෂ්ට කරනකං කවදාවත්ම මැරෙන්නහ. තින් ඔබට ඔ විවා ඔබට තිබෙන්නේ ඔබගේ ජීවිතය ගොඩු නගන්න. දෙවියන් වහන්සේ උඩංගවාට විුදධව ව සිටින හැමවිට ඔබතේරුන් ගන්න උඩන්ගව අට විුද්ධවන් වහන්සේින පලවෙනි පේතෘුස්පොත හරාපි කියවමු පස්වෙනි පරිච්චේදේ. පළවෙනි පේතෘුස් පොතේ පස්වනි පරිච්චිේට හරවාපි පස්වෙනි පදේ කියවමු එසේම තරුණේනේ වැඩි මහල්ලන්ට යටත්වවෙල්ලා. ඒේම නොබලසියල්ලෝ එකක්න එකට මේහි කරන්න පිණිස යටහත්කම පැළඳ ගැනෙල්ලා. මක් නිසාද දෙවියන් වහන්සේ උන්ඩගුවාට විරුද්ධව සිට යටහතුන්ට කරුණාවදෙනනේක. ඕ දෙවියන් වහන්සේ උඩගුවාට විරුද්ධවයි සිටින්නේ. දෙවියන් වහන්සේ උඩගුව අයට විරුද්ධවයි සිටින්නේ. බොහෝ අනාගතවා කිය මනුෂ්‍යන්ට පැමිණවා යායට දෙවියන් වහන්සේ නොව නාගතවා පැමිණෙන්නේ. දෙවියන් වහන් දන්නන අපේසිත. උහන්ස දන්නවා අපේ සිත අපෝ ගෙනයන්නේ උඩමු කමටයි. නමුත් සමරක අටනාගත් වක් ලැබුණමකල උඩමවෙන්නට පුළුවන්. නමුත් විශේෂෙන් අපි තේරුම් ගන ෝන දෙවියන් වහන්සේ මෙත මේ පදිට පැහැදිලිෝ පෙන අයයි. වැඩි මාල්ලුන්ට යටත්වෙන්න. තරුණ අය වැඩි මාල්ලුන්ට යටත්වෙන්න. මොහද මේක තේරම විශේෂෙන්ම වැඩි මහල් කෙනෙක් කුුණාම දෙවියන් වහන්සේකි වචනයට ීකරු වෙලා ජීවත්වවෙන්න වැඩි මහල් කෙනෙකුට යටත්වෙන්න ඔබට යමක් ඉගනගන්න පුළුවන් ඔබ කොයිතරම් ඔබට වචනය දැනගන්න සිටිය අත්හරි දෙවියන් වහන්සේ වැඩිමහල් කෙනෙක් පත්කර තිබෙනවා නම් එ ඒ කෙනාගේ ජීවිතය ක්‍රියා කරන ආලේපය ඔබගේ දැනුමට වඩා විශාලයි ආලේපය ඉතා වැදගත් දැනු පමණ තිබෝත් බැබල සඳහකර තිබෙන්නේ ඒ ැනු අප ආංකාර කමට ගෙනෙ යයි කියලා පළවෙනි කොරින්ති පොතේ අටවෙනි පරිච්ෂේදය පලවෙනි පදේ. දේවතාවන්ට පුදල්ලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනමව. ඥානය උනු කව උපදවයි. නමුත් ප්‍රේමේ වැඩසිද්ධ කරයි. ප්‍රේමේ වැඩසිද්ධ කරයි ප්‍රේමේනං ආලේපය වැඩසිද්ධ කරයි. දෙවියන් වහන්සේ ආේපලද ති ප්‍රේමේක ඇන්න දෙවියන් වහන්ේ. ඉතින් ආලේ පලත් තැනන් වහන්සේ ආලේ පෙතිබෙනවනම් නුෂ්‍යයක වී ජීවිතයත් තුළ. වැඩසිද්ධ කරයි. නමුත් ඥානය පමණක් නම්. දැනුව පමණක් නම් මට තිබෙන්නේ මාඋඩමු කරය. මට යමත් දන්නවා ං හවයට වඩා දන්න. අගේ අයට වඩා දන්න කෙනෙක්. මට පුළුව මීට වඩා හොඳට කරන්න. ඒක දෙවියන් වහන් සේ මනුෂ්්‍යර කියන්නේ ඔබගේ උඩමු කමයික. ඉති මෙතර සඳහක්‍ර තිබෙන්නේ වැඩිමාලුන්ගැ නොත්‍ර කතා කළ කියා පවසා තිබෙන්නේ විශේෂෙන්ම මෙතන පේතුරුස් කතා කරන්නේ. ඩි මහල්ලෙකුගේ ගති ගුණ නැත්තම් ප පේත්‍රුස් මොකද පලමුකොට කියැනෙ මත් වැඩි මහල් කෙනෙක් කියලා ඔය පදේමයි සඳහ ක්‍රතිබෙන්නේ මත් වැඩි මහල් කෙනෙක් පස්වන පළමනි පේත්‍රුෂපොතය පස්වනි පරිච්චේද පළවිනි පදේ ඉතින් වැඩි මහල්ලෙක්ද ක්‍රිසුස් වහන්සේගේ දුක්විදීමට සාක්ෂිකාරය ඕ වැඩි මහල්ලෙක් මම පවු ේතරුෂකය මත් වැඩිමල් කෙනෙක් ති වැඩි ම පේත්‍රස් තුළ දෙවියන් වහන්සේගේ වචනය තිබ්බා වශනය තිබුණු කෙනෙක් වන ැතුව කෙනෙක් නොවේ තවත් කෙනෙක් අපී අතවත් පදයක් බලමු පළමින් තිමෝති පොතට හරවා පසුන පරිචදේ දහත්වැනි පදය. යහපත් ලෙස ප්‍රධානකම් කරන වැඩි මගල්ලෝ ප්‍රධානකොට වචනයේත් ඉගැන්විහමේත් වැඩකරන වැඩි මගල්ලෝ දෙගුණයක් ගෞරවල බන්ට වටිින්නෝ යැයි ඒතු ගන ලබත්වා. ඕ වචනයෙන්ද ඒගැන්වීමේද. වචනයන්ද ගොරු කංලිති වැඩිමා කෙනෙකුුණාම එන මනුස්සය වචනය තුළ ජීවත්ව වන්න ටෝන කොඩේ පැහි ෙ එක මනුස වැඩිමහ කෙනෙක් වන්න නමුත් මනුන්ස එබ තොන දෙවියන් වහන්සකි වචනයයේ මනුස්සය වර්ධනය වෙලා සිටින කෙනෙක් වට ඕෝන. ඒ මනුස්සර දෙවියන් වහන්ස වචට ඒවගේ වචට ආදරත් එරනය වගේම. ඒ වචනය ආලේපෙන් ක්‍රියා කරනවාද දැනුව විතරක් නොවයි වචනය ආලේ පෙන්ද ක්‍රියා කරන්නේ ඒ යාපයෙන් තමයි දෙවිය අහසට පුළුවන්මත්තිබෙන වැඩ සිද්ධ කරන්න. බමනුෂය ජීත වැ සිද්වේ ැතමකද ආලේපයක් නැතින බද ලෙ තමයි වියගස් විනාශ කරන්නේ. එබයිබ පදත් තිබෙන ය ස ද හ මත් සිංල බයිබල පැහැදිි ම මත්ත සහගරති ෙ විය ගස් විනාශ කරන්නට පුුවන් කමත් තිබෙන ආලේපයෙන්. ඉතින් ආලේපයත් සමග දෙවියන් වහන්සේ වචනය ක්‍රියා කරට පටන්ගත් හම වියගස් විනාශ වෙනවා මනුෂ්‍යන් නිදහස් වෙනවා මනුෂ්‍යන් සුවවෙයි මනුෂ්‍යන්ගේ ජීවිත ඒ ආත්මික භාාවයායගේ ජීවිතය වැඩිවන්න පටන්ගන්න. දෙවියන් වහන්සට ආත්මික වර්ධනය අපේ ජීවිතර දෙන්නේ අහන්කර කම ජීවතට නොවේ සේවය සඳයි. ැමට තරම් ගන් ොන දෙවියන් වහන් අපගේ ජීවිතය වර්ධනය ගෙන දෙන්නේ ආලේපේ අපගේ ජීවිත වැඩිවෙන්න පටන්ගන්නේ සේවේ සඳයි නැත්තං අපගේ මනසපුම් ගන නැත්තන් අප අප විම සිතතාගන්රු සිතතාග නැතුවන හම ම තමයි වැදගත් පුද්ගලය. සේවේ සඳයිඋන් වහන්ස සියල්ලක් අප අපගේ ජීවිත වැඩි කරන්නේ. වැඩි කිරීම සිදු වෙන්නේ සේවේ සඳයි. ඉ ඔ සේවේයේද සිටින ටඕන මට මො කියන්ු ට මට දෙවියන් වහන්ස මට යම කරාාවං ම සේවය දිසිචිනවා. තර කවදාවත උඩගු වෙන්නේ. දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ ආලේපේ ක්‍රියාවීම නමත්ව මනුෂය ජීත නැවතන පටන්ගන්න ම ේතුක් ද උදගු මනිසා. උඩඟ කමනිසා. මනුෂය උඩමු නාමයක පාර්ටම දෙවියන් වහන්සේ ආලේපි ක්‍රියාවවෙන්න. එයට හේතුව උන්වහන්සේ උඩඟුවායට විරුද්ධව සිටින නිසා. පළමිනි පේතරෘුස් පහේ. හිසනාකර තිබන්නේ දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිටින්නේ දෙවියන් වහන්සේ ආලේපය ඉතිඒ ආලේපය කවදාවත් ක්‍රියාත්මක වෙන්න හැ උඩගු මනුෂ්‍යයත්තුල. ඉති මං උඩගු නාම දෙවියන් වහන්සේ ආලේපය ක්‍රියා වෙන්න හැ. ට කැඳවි මත්තිබෙනට පුළුවන් මාගේ තිබෙන ආලේපය මාතුලින් ක්‍රියාවයි නමුත් දෙවියන් වහන්සේ ගලායෑමේ ඒ ආලේපය ක්‍රියාව වෙන්න ටි ිකටික් දකින්නට නුෂගේ ජීත. නොහැදිලි කාරකමට යන්න පටන්ගන්න. නොහැදදිලි කාරකාම් විශාල පාපයක් මොද නොහැදිි කාරක්කම කියලා කිය න්නේ දෙවියන් වහන් සඳහන් කරන පාපය කියලා. එමස නොහැදිලි කාරකමෙන් ජීවත්වේ. නොහැදිලි කාරකමෙන් දේව කැමැත නොවේ කිසි බැයිවිල සඳහ කරති බෙන රෝම දහතරය විසි තුනේ රෝම දාහතරයේ විසි තුනේ සඳහන්කරති බෙන්නේ ඇදහිල්ල නොමැතිව යම්ද අතිබෙන නොන එක පාපයේ කියලා. ැති පාපය කියල ඉතින් මනු ශැල යන් මහ නොහැදිල කාරමට නැද රමෙන් පාරයි. ූමනුස්්‍යයන්ට හැකියාවන් තිෙනවා කැඳවීමම් තිබවා තලන්ත තිබවා නමුත් තෑයි පාවිච්චයාගේ පාවිච්චය නැත්තේ උඩඟු කමන් නිසායි. යගේ ආහන් කාර කම නිසා. කොහෙර තැනකට කිහිල් අනාගතවාක්කයක් ලබාගත් මහ ේ දේක බලග ග ෙේ. ළඟ පරත්ව ෙන්නේ නගත වාක්්‍යස්වයගෙනැ ඒළඟ පරත්ව බෙන් නාගතවාක්ක්‍යස්වයගෙනයි ති මනුෂ්‍යයන් සබහාව අනාගතවාක්ක්‍ය හොයගනයි. ඉති මනුෂ්‍ය ඉති ඒ එ සහ අතර නැහම කවදාවත් මුු මට හැමදා නාගතවාක්ක්‍ය තිබෙනවා මට හම නගත වාක්්‍යති වන තරට පොරොන්දු පට ඇත්ම ොර ගන්න පු. අපහට ලේසි දිරජීවත්්‍යනයක. ම දෙවන් අහස ද ත් ද ම නියමකරේ නෑ. හන්ස නාගතවාකකි දීතිබෙන මෙ මේ කරණාවටයි පළමිනි කොරින්තිි පොතේ දදාහතරවැනි පරරිච්චේද තුන් වැනි පද අපි කියවමු. නොමුත් ධර්මවාක්‍ය පවසන් ආවර්ධනය වීමද දැනගතුකමද සැරසීමති පිණිස මනුෂ්‍යන්ට කතා කරන්නේය. ඕ අනාගතවාක්‍යයක් පැමිණෙන්නේ මනුෂ්‍යෙක්ව ගොඩනගන්න. මනුෂ්‍යෙකොස් අනසන්න අනාගතවාකි පැමිණන්නේ විශේෂෙන්ම නුෂෙක නසන්න ොබෙකගේ ඔබට දෙවියන් වහන්ස ඔබගේ සිතට කතා කරපු දේ. ඔබට ඔබේ හදවර ස්වාන් වහන්සේ ම කතාකර තිබෙනවා නම් එක ස්ටිර කරට ඔට නාගතවාක්ක්‍ය පැමිඩ පුලුවන්. බොහෝ අනාගතවාකි මගේ ජීත පැමිණි තිබෙනවා බෝහ කෙලා කියන ට කියන පුළන් තුන හතරක් වැඩිමුණත්මගේ වුදු විික කාලයක අපට ට ැ ල මුත්තුව න්දරන්නේඒ මාංශය නාවේ. නගතවාගේ මු්‍යය ම කතාගර තිබෙන මගගේ කියියකර කඩාගන්න තමයි. ශේෂ දන්නව මනුෂ්‍ය නගතවාකෙද ඔබගෙන් කියී අකර ලබාගන්න. මට කැමතික් ප්‍රසිද්ධී කියෑනුක මදන්න ඒ වැනි අසාත්වය ක්‍රියාවන් නපුරු ක්‍රියාවන් සිද්ධ වෙන ඒ වයිතා පැහැදිලි නව මගේ මු ජීවිත කාල මඳන්න අනාගතවකි තුන හතරක් වැඩිමුණන තුනා කරි හතරක් කර මට ලැබිල තිබෙන මදන්නවා ඒ දේවල් දෙවියන් වහන්සේ ට පැහදිලි කරලා දුන්නමක් වංකරන සේවේ සම්බාන්ධර. ඒවාගේම දෙවියන් වහන් සිතා පැහදිලිමට මතක අවරුදු කරන නාවකට පෙර. මන් රම්ස් වාදනය කරන වෙලා නිස්ස භහාවක ඉතා මතනය අවරුදු විසි හතරකට වෙත ෙස්සල්ල සි තුක තරෙ. තාම වයසට හිටපු කෙනෙක් ඒක නාවේ යාත්නාවට ඉදිරියට ඒ සබාහ නායක යාත්නා කරන්න කෙනට. යාත්නාව කවශ්‍යන විශේෂයෙන්නෙකිලෙ කිව එකෙනයි දටවල වයසට හිටපු කාන්තාවක් මම ඉතින් රම්ස්වාදනය කරල සිට ඒවන්සට හිටපු කෙනා පාටම කිව තරුණෙක්කින්නවා මැතනස් වමින්න්හන්ේ තරුණයා කතා කරලා කියන්නේ විශේෂයෙන්ම ඔබගේ ජීවිතමගේ දවසල් විවාහලා සිටිය නෑ යිතනෙදිද වදන්න හැටියීම මහිතන දෙවියන් වහන් සවබ පාච්චි කරට යන්නේ බොහෝ පවුල්වලට හශිරවාදයක් වෙන්න සිමට එකලා ේතරන්දුරට සිරුණ නමුත් මක මම ම මට දෙවන් වහන්සිට සේවක ආක්ශ්‍යාවත්්‍යබුණා නමුත් මටහොඳර මතකයිය නාගතවා කිය. තිම මුඩගුලේ නෑ මංගිල්ල පවුල්ලට කියල කතා කරන්න කියෙන එදා පට අවුරුදු විසිගාණනට පස්සුව දෙව සිද්ධ වෙන. පිකු ද මට දව හ ේ තින ගවල හිල් මගිල් පවුල් ියුල් ක ෑ මු මට දැනමවති බුන මට හැක වත්්‍ය බු නැහැ තරුණ අයටගේ අනාකතවක්යක් කමුණ නන් ඉදා පටන් යඇයි පවල් ලොලග හිල්ලා මං දෙවියන් වහන්සේ මාව විත් ගෙන විත්තිබෙන ඔබගේ නිවසට පල ො බ විවාෙන් රත්වන ොට අදකින්කී පැත්තිබෙන්න්නට ඕන. ඒන් පසු කාලයක් ගියයි පසුව බට දෙවියන් වහසේගේ වචනය තුර ඔබට ගොඩනගන්න ඔබගේ ජීවිතය. දැන් තරුණු අයමතමයි කරන්න ඉතින් විවාහ. ඇති විවා නොවිච්ච තරුණ එග්‍යාන විවාහ වෙලා සිටින නිවස්සුර නැත්තං විශේෂම භහරිාව පමණක් නිවසේ ඉන්න කියනෙක් විතරක්නං. ස්වාපපුරෂය වැඩ ගිහිල්ල මාවේ පවුලේ සමාධානයක් ඇැති කරන්න නැහැ පවුලේ සහධදානයට නොවෙයි ඔබ තව පවුලක් ඇත කට යන යවතරවා. ව ද ය එ දේවල් දෙවියන් වහන් සේ මෝඩ ලෙස ක්‍රියා කරන්න නැහැ. කව දවත් දෙවියන් වහන් සොවිදිීට ක්‍රියා කරන්න හැ ගිහිල්ල නිවස්සුල්ට ගිහින් ඔයගේ ප්‍රශ්න ඇති කරන්න දැ දෙවියන්න් සුවේ ඔවවා ගනනාග වාක් දී බෙන් මහරකකිට ඔට ලැබිලතිබෙන්නේ ගේ මාංශේ හනැතම් මරක්ක නවත් මන්දන්න යනාගතවා ඉතා පැහැදිලි. ම පස හස වම පැදිල ගන්නන වාාජීතය සම්බන්ධ විවා ජීත ගැනුන් වහස ල්ල ම හ ර න විවා ජීතය ගොන ගන්නන්නේ කෝද වාහ ජීතය වශනය තුින් ගොඩන ගන්න ොෝද විවාා ජීවිත ගැන අදකින් පමණක් මදී නමුත් විවාහ ජීවිතය ගැනමට දෙවන් වහසේ කැමැත්ත දැනගන්න ඕන. දෙවන් වහස සිතමකාක්ද කියල විවාහ ජීවිතය සම්බන්ධ. ඉ ඉතා වැදග . නගතවා කියයක් පැමිට ල බගේ ජීතයට බ ගඩනාගන්න ඔට මත මතක්ර දෙන්න. සමහරකට ඔට නාගතවාකි ලැබෙනට පුලුවන් දේශනාවේදීම දේශනා කොටසක් කට පුළඟ ආගතවාක්යක්කට. ම ට නග ක් න නේ කියල කවරග නගකට පටම ස්වාමන් වහස මෙසේ කියන සක් ස්වාමන් වහස මෙසේ කියෙන් ම ගු දේශ කරන ලාවේද ඒ හ . ඔබ සදන සිට නෝගේ ඔබගේ සිත විෘ්ත කමින් ටින ොන ස්වාමන මං ශ්වාස කරනවා. මට ඔහන්සේ කතා කරනයි කියල. මං ඇවි සිටින බහන්සිගේ හණඬඩසන්නටයි. ඉතින්ඒ දේශනාාවතුලින් අනගතවා පැමිණට පුළුවන් සුව කිරම වචනට පුලුවන් හිරමතවන වචනට පුලුවන් කවර කැෙ බ ම කතාරල ලා ද බට වචනය දන්නන පුල ගත වා යක්ක්න පිගන්න. අප දැන්ක කරමයකටයි පුරදීති ෙන්නේ. පාහට මැගට ස්වමීන් වහන්සේ මෙසේ කියන සේක. ඒ හොඳයි ඔට කවදාව දෙවියන් වහන්ද මෙම සඳහන් කල්ල නැහ ඒ විදියට ඒ හර සිද ටෝනය කලා සමාරක ඔ සහදරක සම කතා කලන්නට පුළුවන් ඒ සහෝදර ඔබට යම් වචන කීපයක් කතා කරයි ඔබට පාට ඔබගේ හදෝතර දැනේ මේක ැබවින් සහෝර ැන ි නහ මගේ තේම ග යක්. මකනා දහිරමත් කලලා මට යම් වචනයක් දුන්නා. ඔව මම සේව කරන ම අනි වාර්යම කරන ම කර යනද මං කරන්න ටෝන. උ උඩම කමර සමඟව එවා කලවන් කරන්නේ පා. උදෙවියන් වහසේ යැන උඩගුව අයට වඋන් වහන්ස විරුද්ධවය සිටින්නේ. උඩම කමතම විශාලම විනාශය මනුෂ්‍යන්ගේ ජීවිතවද. උඩමකම මනුෂ්‍යන්ගේ ජීවිත වෙන විශාල විනාශය. විශාල වශයෙන් සේවාවල් කඩා කප්පල් වෙන්නේ. නිවාස් කඩා කප්පල් වෙන්නේ. පවුල්ලල බේද ඇති වෙන්නේ. එයට හේතුව විශේෂ මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි. අහන්කාරකම නිසා අපි කතා කරන්න හැ. අහවල් ස්ටාපුතිෙන් සභහට මම කතා කරන්න ඇහත් එෙක්. යා හිත එමට වඩා දන්න එක මන්දන්න වචනයාට වඩා. ඔබ වැලා ඒකනට වඩ දන්න කෙනක්න ඔබට ටබෙන්ට ඔබට දෙවියන් වහන්සේ ඔබ කොරම් උසස් සසුසි අත වන්හන්ේ ැන ූ සස් උස බ යටත් ට න කිය. දන්න එකනට වඩා වැඩි හොඳර දේශනා කරන මට මංමනට දෙහැකින දට අහන්නේ හුන් කන් දෙයන්නේ ඒ අහන්කාරකම අප අපි අත්තන දෙවියන් වහන් සිකින් විසදි වෙනවා අපි දෙවියන් වහන්සගේ වචනය සම බිකට ක්‍රියා කරන්න ඇත්තර. දෙවියන් වහන්සේ කාලේපේ ඕන ලට ක්‍රියා කරන්න පුළුවන සමර ම බලා සම හතා කර වෙලා ේද මට පනිවිට ලැබෙන ඔබදන්නේ වත්න්නේ. මග ප හැල දියන් වහස ඇතම තුල තකර සහකට හැලකයි හනම් පාස්්ටත් වජචනයක් කමන මගින් එනම් මට විශේෂ අනාගතු වතුරු කෙනෙක් බම. ඒන්නිස්ත මංකොට කියන්නේ ත් සහරක්. මංපාස්්‍රතර ඩක මයි පනිඩේ දුන්න ඇතරට දැන දේශනක පණඩි මයි. ඉති සභාාව තුල කිසි වියවුලක් නොවේ තිබෙෙන ඕෝන සභාව තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන්වියන් වහන්සේ ප්‍රේමේ දෙවියන් වහන්සේ කෙනෙක් කනාව ගොඩනාගයි දෙවියන් වහන්සේ බලවත්සේ ක්‍රියා කරයි අපාතර සමරම දැ න ොතර හි පුදල තුල ට න ැබල වන ම ගල ට ද හන්ස ද ර ල ම පුදගල හෙල කිවන නේ හතහ මටම පනිිඩ දුන්නන්නේ ම ද ල පනිිවි ර ටදන්නේ. දම බ නිවසට නමට පන්විඩේදන්න මකක්ද දෙවියන් වහන්ස ප කියන්නේ කිය. නිවාරි මනුස්සය ලදයි. දෙවියන් වහන්සට ෆපුලුවන් ඕන ම කැන පාච්චි කරන්න මනුෂ්‍යකට සේ කරන තින් දෙවියන්හන්ස ඔබ ඉඩහරි නවන්හන්සේගේ ක්‍රියාකාරීත්්‍යය සිදවෙෙන ඉට දෙන්න. උන් වහන් සවෝ පාවිච්චි කර උන් වහන්ස හැමක නම් පාවිච්චිරයි. නමුත් ඔබ සිත න වර්ධන ලා සිටන කෙනෙක්. න දෙදියන්හන්ස ිය ල්ලි ්‍රකාරයට ඔබ යටහත් පහත් කෙනෙක් වෙන්නට ඕන්න. ඉසුස් වහන්සේ පැවස්සේ ලෝකයේ රාජ්‍යයන්වාගේ නොවෙේ මේ රාජ්‍ය ක්‍රියා කරන්නේ. ඔබ කෙන නොඹ උසස් කෙනෙක් කියලා එන උසස් කෙනා ඇත්තටම යටහත් සිතක් ඇතුව සිටින්නටඕන්න. මාආාවේ ඔබට සේවේ කරණ කළ උන්වහන්සේ පැවස වේ. උන්වහන් සිතා පැදිල් මාආාවේ ඔබට සේවේ කරන්න. මම දෙවියන් වහන්සේ පුත්‍රය නම් ංආ ඔට සේවේ කර වහන්ේ ගෝල් ඇන්ු වහන්ස දර දසකිව ස්වාමිනී අපට කැමති අපට කැමති ස්වාහන් වහන්සේ ඔබගේ බම් පැත්ති දකුණු පැත්තෙත් ඉන්න මක් දහනි පරිචපි ඒ පදේ තිස් පහි දඟ ප්‍ර කියවනට නමුත් අපට මේවස්ථල් වෙලා නැ නමුොත් විශේෂෙන්ම මෙන්න යාකෝප් ස යෝහන්ගේ මව ඇවිත්කිවා ස්වාමිනියෝ වහන්සේ රාජ්‍යයට පැමිණු නාම මගේ දරුව ොේවම් පත් තික්ක දකුණු පැත්ති බන්නේ ලටි පසුවක්කිවස්මන් හස කිව සාටමනි පද ඔබට පුළුවන්ද. මේ කුසලානෙන් බොන්න ඔබට පුළුවන්ද සට කිව්ෝ අපට පුළුවන් කියලා නමුත් උන් වහන්සේ කිව්වේ තැන දෙන්න මගේ අයිතියක් නොවෙේ නමුත් අනිවාරම් මේ කුසලායෙන් ඔබ බොන්නට අයන්නේ කැනුන්හන්සේ පහැදිලි පැවස්වේ මම. මේ වදවේදෙනනා තුළින් නත්තම් මේ කුසල බොන්ට යන්න ඇත්තම් කෘුසේයදවේදනාව දරාගන්ටයි මම යන්නේ. දැ මෙතන හිතාගන්න පුළුවන්. මේ යෝහන් සහ යාකෝප එද දෙෙන ලංුනේවත් නැ ක්‍රස්ටුස් වහසේ කුරුස පත්ව වන වෙලාවේදී. න මේ අවස්ථද මවකිව නැන අපට පුුවන් කුසලානෙන් බොන්න. නම කෘෂ්්‍යයට ගයන වෙලාවේදී ෙසුස් තනන්ගේ එක් එෙක් හිටේ නැහැන්හන්සේ සමඟ ඉතින් කවදාවත් මේ අයගේ උඩමු කමෙන් ඒ කවදත් ඉෂ්ට වෙන්හැ ඉති ඉට පසුව ෙසුස් වහන්සේ හලිස් එක්වෙනි පදේසිට අපි කේවමු කොහොද ගෝලයන්ගේ අනිත් ගෝලයන්ගේ සිත් එයායට අදහ සක්කාවා ඔබ හිතන්න එපායි ගෝලයන් ඉතාම කවදාවත් වැරදි කරපු නැති ගෝලයන් කියලාපු ගුල හරි ආත්මි ගෝලයන් හැට හිටිය කියලා. ල ඒගුල්ලුන්ගේ සිතේ තිබන අදහස් හතලස් එක්වෙෙන පදී. එවිට දස දෙනා යසා යාකොප්සා යෝහන් කෙරේ කෝප වට පටන්ග යාකෝපසා යෝහන් කරේ කෝප වන්න පටන්ගත්. යකප්සා යෝහන් මාංශයෙන් ක්‍රියා කළේ ඊට පසු මේ දහ දෙනත් ඒවාගේම මාංශයෙන් ක්‍රියා කළ ඉතින් දුොලොස් දෙනම ද මාංශයෙන් ඉන්නේ. ක්‍ර ක ලන්න දෙ හි න් හසසි හැ වහසක කරන්න ැ මේ කද ර යන්න මේ ඔබේ ांංශි අදහසක් ඔබට ඕන තැන ඕන අම්ම කෙනවට හැමති මගේ පුතා ලඟින් තියාගන්න මගේ පුතා හරි වැදගත් මගේ පුතා වම් පැත්තේ කෙනෙක් දකුණු පැත්තේ අනිත්ත එක් කෙන ඕන අම් කෙනෙ විට හිතන්නේ ෙු වහස විදිරි හිසිතුුවේ නැහ උන්හස වෙනස්සිදිට සම්පූර්ණම සිතුුවේ. ඉතිං ගෝලයන් දහස් දෙනා ඇත්තරම හිේතුවත් දෙවියන් වහසේ අනුුවත කරයි කියලා. ගෝලයන්ට ඇහිලා ඇති ඇත්තනමදැ අපේ තැන නැතුූ ගියාන්නේ. දැ මේ දෙන්නටයි තැනතින්නේ අපට නොව ැනතින්නේ කියලා. Yesෙසුස් වහන්සේ ඔවුන් තමල්ලඟට කැදවා කියනසේ අන්‍ය ජාතියන අතරේ ආණ්ඩුකාරයයයි සලකුණු ලබන්නන් ඔහුන් කෙරේ අධිපතකම් කරන බවත්. හුගේ උත්මය නොහුන් කෙරේ බල පවත්වන බවත් නොබලාදන්න හුයි. ඕ ස්වමින් වහන්සේ සඳහන් කරමතන ඒ අනිජාතීන් ක්‍රියාරන වි නොවේ දේවරාජ්‍යය ක්‍රියාවන් සිදුවෙන්නේ. ලෝක මනුෂ්‍යං ක්‍රියා කරන විදිත් නොවේ අපි ක්‍රියා කරන්න දිගටම කියවමු. නොමුත් නුබලාතරේසිනොවේවා. නුබලාතරේ උතුම් වෙන්ට කැමති කවරෙක් නමුත් නුබලාගේ සේවක්‍රයා වන්නේය. නුබලාතරේ ප්‍රධානාවෙන්ට කැමැති කවරෙක් නමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය. මක්නිසාද සැබවින්ම මනුෂ්‍ය පුත්‍රයා සේවේ ලබන්ට නොව සේවේ කරටද බොහෝ දෙනෙක් උදෙසා මිදීම මිලියයක් කොට තමගේ ජීවිතය දට ආයි කකි ඕ දෙවියන් හන් රස වහන්ස පවස මනු්‍ය පුත්‍රය පැමින ේවේ කරන්න සේවේ ලබන්නට නොවේ. ඉති යම් අනුසෙක්ෂත නවන මම ඉතාම් වරද නේවලා කියන සිටින කෙනෙක් කියලා. ඒකන සේවේ කරන්න සූදානංග වෙන්නට ඕන. එත ඔොබ්බගේ උඩමකම ජනල්ලෙන් පිටලතරෑයි. මුතුප සිතු වවනාව මට සේවය අඇතිබෙනවා. මට විිශේෂම සේවය ඇතිබෙන ඔබැක පාට්ටම කෙලින් කරග ඔබ කිය මට සේවය අත්තිබෙනවා. යක්ෂයත් බලාය ඔඋබහොඳ හොඳ භාජනයක් පාවිච්චි කරන්න. ද පාන උදග නුෂ යක්ක්ෂ බැයි හත් යටටහත් පත් මනුෂය පවිච්චි කරන්න. යයටහත් පහත් මනුෂයන්කැෑ ස්වාමිණි මනවයි ඔබවහන්සේ. ය න තරක ස්මී ඔබහන්ේ නැති න කිසිදයක් සිදිවෙන්න. ඩග මනුස්සයි කියයි මම නැත්තන් කිසි දෙයක් සිදු වෙන්න හ. යක්ක්ෂය කැ ඔබ හොඳ හොඳ භාජනයක් මට. එන්න මං ඔට තම විශේෂාලය පැත්න්න ඉති ඔබේ ඔබේ අතේ කොඩට කොම කෙලින් වන්න පටගනස් සැපවින්ම ස්වමන් වහසේ මවාලප කර බලන්න මට නික මොකක්දගේ. යක්ක්ෂ පුළුවන් අපටද දෙන්න හොඳ හැඟම් බ යක්ක්ෂ කැප්ටර් එකට කියන්නේ ෂ හරිම ප්‍රධාන කෙනෙ කැට සිටින්නේ පට හැඟම්බරෙන් ජීවත්තයන උපකාර කරන්න. ැඟීම් රෙන් ජීත්වනට යක්ක්ෂ පුලුවන්ට උපකාර කරන්න. උොදට උපකාරන්න පුළුවන්න පට දැන අපට එක පාටම දැන මේ එක ආත්මයකක් දැනේ නමුත් වැරදි ආත්මය ශුද්ධාත් වනවයි අශුද්ධාත්මයයේ. ඔබ හේමට ආලිපය දැන නොඒ කියලා කොයියාලේපේද දෙවියන් වහසක නැත්තා යක්ෂයාගේද. ඔබේ දෙක බලාගටුව එකයි ප්‍රවශ්‍ය කරණය දෙවියන් වහන්සේ සමහදානය ගමනු හැගම් බරයන්තම ලේපයක් කියල කියර නමුති හැගීම් බරෙන්තිබ හම ලපයක්ම. ලැබී තිබෙන්නේ පහංකාරකමෙන් දෙවියන් වහන්සේ අතර තිබෙන් දෙවන් වහස කෙන යටහත් වෙන විට මට පුළොන් ඔබ උස වන්න. නමුත් ඔබ උඩගු වෙන විට ඔබ බේම් පහසට වැටේ. දෙවියන් වහන්සේ දෙවියන් වහසේ නිතරම උසවන්නේ යටහත් මනුෂවන් වහස හට පහසු යත් මු්‍යක පවිච්චි කරන්න උඩග නු්‍යසන්වුන් වහන්සේ පාවිච්චි කර බැහැ පහසු විටින් විට අප අදහස් වෙනවා. ගුවට අදහස් සිතුබිලි එනවා අපට කවයි කොයි කාටත් එනවා සිතු විල අදහස් උඩගුුවන්න නමුත් ඔබේ වෙලා වෙද ඔබ යටහත්ව ගමන්කරොත් ස්වමන් වහන්ස රපකාර කරයි. දීර්ක කාලයක් නැබිල සඳහ කරතිබෙන්න්නේ උඩඟුවාය ඉතා ඉක්මනින් ඔබගේ වැටීමට පෙර තිබෙන්නේ උඩගු කමයි. බොහු මනුෂ්‍යන් උඩඟුවි වලය සිටින්නේ. කෝ මනුෂ්‍යක නමක් වත්නෑ ැ හ නුසේ පත් දක්කරගනන්නේ අපි දැ අප මනුසක හැව් වෙස්සල්ලයේ දේ අර්දී කර නෑ දැන්ගේ මනුස්‍යය දැන්කොහෙදන්නේ. නමු ජයටටහත් පාත් මනුෂයන් දෙදවියන් වහන්සේය සමඟය ටින්නේ. දෙවියන් වහන්සේ සම ටන දවන්හසේ හ මදමත මනුසකවිදට සිටි මනුසය ව ස්ස දෙවියන් වහන්ස වනස්සිනත මනුසත නස්සවෙන්නන්නේ යි දෙවියන් වහන්සමග මනුසය එකටක බැදී සිටන නිසා. ඒ මනුසර පුළන් දීර්ග කාලයක් මේ ගමන ගෙනයන්න. අමාරුන් හැ. මනුස මහරු නෑජීවත් නුසට සහැල්ලු භාවෙන් ජීවත්වන ුඩඟගු මනුසට යම් යම් දේවල් කරන්න ට ඕන මනුෂ්‍යන්ගේ හිදදිනා ගන්න. උඩගු මනුෂ්‍යන් කැනෙ කෝදමගේ දේශනාව අද හොඳරට තිබ නේද උඩගු මනුෂ්‍යන් නිතරම ඕන්න ප්‍රසංසා. ඒ මනුසට කමන් නැ දවියන් වහන්සේද යක්ක්ෂ දෙ කියල උඩග නුසට ඕන කොහමමාරි මිනිස්සුන්ගේ සිත්ම දිනාගත්තන ට හුඳට නෑඇති. දෙවියන් වහන්සේ ගල පෙනවේඒක. ඒ මනුෂ්‍යයන් විසින් එන දේවල් ඒක අපට අවශ්‍යාවයක් නෑ අපට තිබෙන්නේ උන්හන්සේගේ වචනය තුළින් අපේ ජීවිත ගොඩනනා ගාන්නට උන් වහන්සේ වචනය කොතරක් වැද ගත්්ද. උන්වහන්සේ වචනය කොතරක් වැද ගත්ධපට. දෙවියන් වහන්සේ ගාලෙපේ අපට ජීවත්වන ටෝන්න. නොහැදිලි කාරකමේ ජීවත්වෙන මනුෂ්‍යගේ සිතේ යට සිතේ යම් අහන් කාරකමත්තිබෙනට පුළුවන්. එනිසායි මනුෂ්‍ය ප්‍රතික්ෂ ප කරන්නේ. තිබියන් වහන්සගේ බලය සම්බාන්ධවා. ඒ මනුස්්‍යයාගේම සිතේ යම් කිසි විදියකින්ගේ මනුෂ්‍යයා සිත් අද කරගනයි සිටින්නේ ඒසු වහන්සේ නොහැදිලි කාරමටත් දැඩි රීමට උන්වහන්සේ විරුද්ධයි. අපි කියවමු මාක් දාසයනි පරච්චිද දා හතරවෙෙනනි පද. පසුව උන්වහන්සේ කලොස් දෙන කෑමටහන්සේවී සිටියදී. ඔහුන්ට පෙනී නැගුටනායින් පසු තමන් වහන්සේ දුටුව එව ඔහුන් විශවාසය නොකිල නිසා ඔහුන්ගේ විශ්වාසය නැතිකමට සිද්දැඩිකමටත් ඔහුන්ට දොස්තැබූත්සේක. . දෙවියන් සු කිස්ටුස් වහන්සේ දොස් තැබවේ සිත තදකරගන ෑ සිටි නිසා දැඩිකාමට. සි දැඩිකමටත් ඒවගේම නොහැදිලි කාරකමටත්. උහන්ස ොස් බන් නතර මෙන මේ කාරනාවටයයි. බදුන්හන් දන්නව කාරනාව මනුෂයක් සිටියයනන් මනුෂය කිම සේයක් කරන්න බැෑැ. ඒමනුසේ දෙමනකෙන් සිටින්නේ මනුසසි තද කරන සිටින්නේ.ි ඒසුස් වහස සිටිය පාතර ක්‍රියා කර දැන්නම් මන්දන්න ඒසුස් වහන්සේ මට විශ්වාසයක් නැහුන් වහන්ස ගැන. උවහන්ස දැවස ැිටල අපාතරය සිටින අප සමග සිටි මේ ඒසුස් වහන්සේද මේ අර පුද්ගලයාමද නැතර මෙන කෙනද? පදැ අරක ා පසු පසන් හිල්ල ුරු ස පත්කර දැන් දෙන කරත් වවෙන්න පේ මනුසේ පසු පසසිගේ අපි තවත් අපි අනත් ඒලඟ පා පිතමයි රු පත්වෙන්නේ. සිත් යයි දැඩි කරතිබුණ. නොහැදිලි කාරකම විශ්වාස කරන්න බැරුණ යගේ එගේ එයාගේ මනසල තිබුණ ඒ හද සිත මාංශය මේ සිත. ඒයට ශවාස කරන්න බැරිව වුණ සුස් වහන්සේ විට ට විටින් ට හැම අවස්ථාවදුන් වහන්ස කිව්වේගේ උන් වහන්සේගේ මරණය ගැන කතා කරට හම අවස්ථාවිදුන් වහසකිවම අනිවාරයෙන්ම මලවුන්ගෙන් නැගිටිනොවයි කියලා. හැම වතාවදමුන් වහන්සේ පැවසේ මලවන්ගේ නැගිනොයි කියලා. හැම අවස්ථාවකන් වහන්ස කිවව. නමුත් ගෝලයන්ටඒ තදින් විශ්වාස කරන්න බැරි වනා. ස්වවාන්සකව රණට පත්න කියල ඒක රු තකු නොත් ෙුවාස මලවන් නගට කිය. කවදවතය විශ්වාස කරේනෑ. ඔබ කන සේවට ඔගේ ජීවිතලතිබෙන ශාලම බාධාව තමයි නොහැදලි කාරකම. සහසිත දැඩි කිරීම. තද සිතක් ඇතු ඔබ සිටි. විශ්වාස කරන්නට පහසු සිතක් ඔබට තිබෙන්නේ. ජියමාන දෙවියන් වහන්සේ මලවුන්ගේ නැගිට අද අප අතර ක්‍රියා කරනය කියල්. ඔබට විශ්වාස කරන්න බැරිනම් හරි දුක් සත කාරණාවකේ. දුක් රාව දෙවියන් හන්සේ ස ධන්රති ෙන්නේ සැවින්ම උන් වහන්සේ තරවටු කරා ගෝලයන්ට ඔ රරටක් ලැබෙනන ස්වයන් වහන්සේගේ ඉන්න හේතුවන සයි නොහැදිලි කාරමනිෙසා. දේමානසාක් නිසා සිති නොබට සම්පූර්ණ වශයෙන්උන් වහන්සේගේ ප්‍රේමේ ශ්වාස කරන්න බැරි නිසා. ඔබ සේව කරග යනවා නමුත් ඔ සේවේ සිටින වෙලාවේදීෝපටක පාටම. සැබවිල්ම ජියෝමාන දෙවියන් වහන්ේ උන්හසේ මලෝන්ගෙන් නැගිත්තද. ඇත්තටමන් වහන්සේ මනුෂ්‍යං සුව කරනවාද. අවල් ප්‍රශන මහපපුුවමටන විශවාස කරනන්න බැ මේ කාරනාවනය සමට විශ්වා දෙවියන් අහදනක විශාල වි බීජයක් එනිස උුන් වහන්සේ විස බීජය නැත්තන් ඒ පිළිකාව කපාදාන්උන් වහන්සේ තඳින්ම කතා කරන්නේ. මකද අදන්න ඒසු වහන්සේ තදම්ම කතා කරේ හැම අවස්ථාවකම උන් වහන්සේ ගෝලයන් සහ. ඒ මනුෂ්‍යයන් දෙවියන් වහසේ නැ යෙසු වහන්සේ විශ්වාස කරපුන නැති නිසා. දෙවියන් වහසේ පුත්‍ර වූ ෙසුස් කසු වහන්සේගේ කාරණාවල් ක්‍රියාවන් අවිශ්වාස කරන උන්වහසේ ඇට තධින් කතා උන්වහසගේ මුකක්දට තේරෙන් නැද්ද ඇයි ඒවාගේ ත අපි තේරුම් ගන්න ඕන හැම අවස්ථාවකම අපගේ ජීවිතෙන්ව හදිලි කාරකම තිබ බාමුන් වහන්සේකට විරුද්ධයි. ඔබ තේරුම්ගන්න හැදිලි කාරම උන්වහන්ේ විරුද්ධයි. ත් හදකරන ජීවත එක උන්හන්සේට විරුද්ධයි. ඔබගේ සිත වවිස්රන්න ැරි තරමට ජීවතරනන් වහන්සේට විරුද්දයි. උන් වහන්සව අදහන සැහැල්ලු හදවතක් ඇතු ඔබ ක්‍රියාකරන්න වු සමං විශ්වාස කරන. ඔඕුමං ශ්වාස කරන. ඔබ සැෑ ප්‍රේමේ තිබරන ඔබ සියල්ල විශ්වාස කරයි. බැබල සඳහ කරන්නේ ඔබ කියවන කොර පො පරිචි තුන්වනි පදදිිට කියවු න ලාගන ල ප්‍රේමේය. ඇතුව සිින නු්‍යයක් සියල්ල විශ්වාස කරයි. දෙේවචනය තිබෙන සියල්ලේ කෙන විශ්වාස කරයි ම්පර්ණම විශවාස කරයි මනුස්්‍යයා කියන්න ඔඕු මටනන් සැකත් මටනම් ශ්වාස කරන්න බැෑ. මටනම් අපහස විශ්වාස කරන්න. ඒ අ පන්දහාකාපු කතාව ගැන සමරක් බැයිවල් විද්‍යාලෝගන්නන්නේ ඒ කාලේ තුගන්න බොස්සිටි න්දන්න දැන් කලුගන්නනද කියලා ඒ ඒ අය උගන්න නවි විටය. දෙවියන් ඒසුස් වහන්සේ පන්දාහකට කන්න දුන්න. ඒ කාල් රොටි හරි විශාලයි. දැන්වාගේ අරම කුඩා රටිවාගේ නොවේ. ඒ කාලේදී විශාල රටි ත ඒ රොට පහක් කියලා කියන්නේ විශාලත වෝගේ අඒ එකනනිකම් විශාල මහහා බරපතල් දෙයක් පන්දාහක සෙනකක් කන්නයි. හස්ක මක්න අප හස්කමක් රට පි ගන්න හ. මාලුත් මහර විශාල මාලු. යෝනාව කාපුවා මාලු ඒ සමහන මාලු. එති මේ දේශෙකයේ කල්පනා කර. මේක උගන්නමින් සිටි නැත්තටම වයිවල් විද්‍යාලයක. ඉට පස් දෙවන් හසට කතා කල කිව්වා. ඉට වලට ලොක හස්කමක්න වෙලා තිබෙන නොතරන. මේ මනුෂ්‍යන් කියනවා නම්. රොටී මහ විශාලයි කියලා. මාලුත් තර යෝනා ගිලවගත්ත මාලු හා සමානයි කියලා. පුදුම කාාරාේ කොඩික්. කුඩා දරුව ඔය තරම් බරක් උත්සගෙනන එක ඒ විශාල හාස්කමක්නේ. ඒ පොඩි දරුවට පුළුවන් කමත්තිබුුණ මේ මත්සයන් දෙදෙන උත්සන්ගෙන්න්න. ඒ වගේම රොටික් ඇල්ලි පහක් එනම් මහ විශාල හාස්කමක් ඒ මනුස් සතරුම් ගත මේ බයිව විද්‍යාල උගන්නන්නේ බොරු කියලා. ඉට පස තවත් දැක් ගන්නවා. ඒ ඇත රතුමූදේ තිබුණු ඇතටම රතුූද විශාල සනකක් ගමන් කරේ රතුමූ දහරා ගමන් කරේ. අඩි දේක පමණත් තමයි තිබ්බෙ මේ වතුර ප්‍රමාණය ඉතින් ෂශ්‍රය සැනක තාල් ෙහිසි න්න පුළුවන් කමත්වවා අි දේක විශාල හස්සකමක් නවෙයි ඒක මහාස්කමන්වෙයි එක අඩි දේක වතුර ප්‍රමාණය තිබුණ ඉති හරිම පහසේ මනුෂ්‍යයන් ගමන් කරන්න. තර දෙවන් හන්සේ මනුෂ්‍ය්‍රර කතා කල කිව්වා. ම ල්ලනක ඇතර මේක හසමක් කියල විිස්වා කරන්නන මිලින ගනන් සැනක මේ වතුමුූද හරා ගමන් කරා වහල් බාාව සිටිකනය ගොල්ලු මිශ්‍රදේසි දං අසර කතාගල කිව්වා. එ බයිබල් පදේ බල්මොපි කියෝ. එට පස්සේ මනුෂසැකව. මිසරේසිටිය හැම මනුෂ්‍යෙක්ම යට කරයි කියලා කිව්වා. මිසරේසිට හැම මනුෂ්‍යෙක්ම ඒ අස්රාථයන් කෝ විනාශ කරයි කියලා කිව්වා. ඒ අඩි දෙකක වතුර ප්‍රමාණය. ඒ කොතර ලොක හසමක් ව ඕොන කිය. ඒ කොතර ලොග විශා හස්කමක්කෙන්ටවනද දෙවියන් වහන්ස රතුරු මූද දෙබා කරේ නැත්තං න වතුරඋන් වහන්සේ දෙපොලක මොකද බිත්තියක්ක්වාගේ උන් වහන්ස රැස්කරන්තියාගත නැත්තං ඒනම් ඊට ලොග ශා හස්කමතන අිදේක වතුර ප්‍රමාණ ඇතිය ද මෙන්න විශාල සේනාවක් සම්පූර්ණම යට වනේ. හිදි මනුෂ්‍යන් හදන කතාන්දර. ලපුුවම දෙවියන්හන්සේ සිහා වෙනවා ඇති. නොහැදිලි කාරකමට හස්කමේ වචන විශවාස කරන නැතු හස්කම් කරන දෙවියන් වහන්සේ විශවාස කරන නැතිව. ඒ මමාක් පතේ මාක් පොතේ දශයන පරිචිේ යිල තිබ නහැකිලේ ක්කොම වැඩිපුර පොතක් ලියාතිබෙන්නේ. ග ද දෙවන් වහන් සමනෂ්‍යන් අද පත්ති බලය දුන් හැගෙල මනුෂ්‍ය මස කරන්න මේ පොත ඇත්තටම මේ බයිබල ඒ එකතුර ප්‍රකාක්. යාකෝපොත පස්්න පරච්චිද එද සහට ැද ල්ි යාත්නා ඔබට සුුව ලැිල ඒ පොතත් ඔබන අයින් කරන්න ටෝන නැප අකර ැට මු ක්කපත එන පො බල පැදිලි පෙ ු වහසේ නාමේ ආල පල වැඩි මහලුන්ගි යාත්නාාකොත් මනු්‍යන්සයි. ඇති හාස්කංකරන දෙවියන් වහන්සේ කවදාවත් ඔ සුළු කරන්නවා. සිත් අද කරගන්න එවා ඔ ඔබගේ ඇැහිල්ලේ ගමට නැත්ත ඔබගේ සේවටේක විශාල බාදාවක් වෙන උන් වහන්සේ හාස්කං කරන දෙවියන් වහන්සේ අදත්තුන් වහන්සේ හාස්කං කරන දෙවියන් වහන්සේ. උන් වහන්ේ දක්කල හස්කම් අත්තුන් වහන්ේ හාසකන් කරම සිටින්නේ අදත්තුන් වහන්ේ මනුෂ්‍යන් සෝ කරමෙන් සිටින්නේ අදතුන් වහන්ේ මනුෂ්‍යයන් අතර බලවත්සේ ක්‍රියා කරමෙන් ඒ පන්දා කර කන්නදුන් හා සමානවන් වහන්ස දිනපතා කන්නණ දෙන දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. න්හසේ සියල්ලෙන් සියල් උන් වහන්සේ පුලුවන් බලවදෙවල් කරනුන් වහන්ස දාකරපදවල් අදත්තුන්හසේ කරයිමදුන් වහන්සේ කකදවත් වෙනස් වෙන්න හැ. නොහැදිලි කාරකමේ ගැනින් තමයි අපගේ ජීවිතට අප සේවයට අලස භාවය ගෙන දෙන්නේ.මස් මගේ ජීත අලස්වාාවය ඇති වෙන්නේ විශාල වශයම නොහැදිලි කාරකම සමරක හි හිට ප ුවම ක්කර කල්පන ට ප ම පක් දෙැනට. ොකාරී කාරණාවන් කී පැත් දෙනන්නේ අරකාරණාව අර පුදගලයක් ඒ සිද්ධි වන් හ ේදීව සිද්ද වන්හැ ඉවලද බවදිවෙල කැන. ඒසුස් වහන්සකින් නාමෙන් නොහැදිලි කාරකාම ඉවත්වියන්. මගේ සිතම් බුරුල් කරගන්නවා දෙවියන් වහන්සක වචනය අසන්න ස්වාමිනි මර දැදි සිතකුන් වහස දුන්න හැ. තද සිතක්කු බොහන්ස බට දුන්න හැ මං සියල්ල විශ්වාස කරනවා. බහන්සේගිිය විසහ ්‍රතිබෙනවවානම් පන්දහකරට කරන්න දුන්නයි කියලා මගේ සම්පූන විශ්වාස කරන ඔයි අතට පිරු අත්තරි කමන්න බයිබල් විද්‍යල ඕන නත්ක එකක දෙයක් ුුණ එකදයක් මන්දන්නේ දෙවියන් වහන්සේ හස්කන් කරන දෙවියන් වහන්සේ යැක කතාම හැම කෙනටම කුඩා කුඩා කෑරි ලැබුණ එකන්න. එනම් මොහද කුඩ දොළහ පිරණකෝමද කුඩා කුඩා කැලි දුන්නන්න. මහුෂ්‍යයන් උත්සහ කරන ඒ සත්‍යය කතාව වෙනස් පැත්තට හරවන්න ද හ ම ර ර හම ගය මගේ වචනය පෙරලයි කියලා තින් හසේ ම ැට ට ොම කරගන්න. ඒක එකතුක් හොඳටම කන්න තිබා. ඒවාගේ ම ම ම ති වද හිත එපා හැමක් න වන් හන්සේ කොඩා කොඩාක් ඇලිදන්නයි කියලා හන් ද න දල ඒවාගේ මෙ ප ට ල දාගන්න ෙලකීම. ඉතින් දෙවියන් වහන්සේ හාස්කංකරණ දෙවියන් වහන්ේ බලවර්සේ ක්‍රියා කරණ දෙවන් වහන්සේ. අපගේ ජීවිත විශාල වශයෙන් අපගේ අපට පෙනෙන්නේ බාධාවන් අප ජීත බාධාවන් ඇතිවෙන් අපේ නොහැදිලි කාරමින් සය. බොහ අවස්ථාවන අපට දෙවියන් වහන්ස උන්න මෙන්වගේ බලවද දෙවල් කරට ඇන්නේ නමුත් අපේ නොහැදිි කාරමත අප අපකින් ඇත් කරන්න නොහදි කාර මනු්‍ය උඩගු සිතක් ඇතු සිටනැෙන. නොහදිලි ර මනු්‍යගේ සිත තද කරගන එන එමනුෂ්‍යයා සිටින්නේ. ියසුස් වහන්සේ ඒවන මනුෂ්‍යන්ට විුද්ධ සිටිනැත්තන්ගේ ඒ ගෝලයන් විරද්ව සිටි අප හර මතයව විසි අටවැනි පරිච්චි. අපේවයට විශේෂම බාධාව ඇතිවෙන්නේ නොහැදිලි කාරකම. ඔ සේක කරම සිි නැෙක්න ඔබද දෙවන්හසේ ආදර කෙනෙක්න ඔබ කෙනනම දෙවන් වහසේ බහෝස ආදර කරනයි කියලා න්හසරම් හෝසේ ප්‍රම කරනවා. එ ඔබ සේවේද සිටන නු්‍යේ. ඒටඔට බධාව ඇතිත් ඇත්විරන නොහැලිකාරම තමයි බාධාව. විශ්වාස නොකිරීම. දාසෙ අදහත්වෙලි පාද. ගෝලය කලොස් දෙනා ඒසුස් වහන්සේ තමුන්ට නයම කළ ගලීලේ කන්දට ගියෝය ඔහුහු උන්වහන්සේ දැක උන්වහන්සට නමස්කාරකළෝය නමුත් සමහරෙක් සැකකළෝය සමහ රක්කාය සැක කරා. සමහ රක්කාය සැකර උන්හස න න්වහස දැකල ගෝලයන් එකකළොස් දෙනා ස දකල සමරක්කාය සැකරා.ය විශා විෂ බීජඇතරවා. සැකරන්න ප ඔේ ජීවිත ලුට එක විශාල පිළිකාව කවදර දවසක බගේ සැකීම තමැබෝ විනාාශකරන්නේ. අද මනුෂ්‍ය නැතිවී ගිහින්තිබෙන් අද කනත්තේ බොහෝ අය සිටින්නේ දෙවියන් වහන්සේට සේවේඋන් වහන්සේ ාරදුන්න ඇද හිල්ලෙන් ප්‍රේමේන්. ්‍රියා කරමින් ගමන් කරන්න නමුත් කාලයට පෙර එයයි නැතිවීගීන් තිබෙන්නේ සැකේ නිසයි. සැකසත සිතුවිලිය ඇත් ඉට දුන් ඇයගේ ජීතලට පැමිණෙන්න කාලට පෙර ඉගලු නැතිවී ගහින් තිබෙන්නේ. ඊට පස්ස කිය දෙවන් වහන්සේ දුන් සේක දෙවියන් වහන්සේ ගත්සේක කියලා. ඒක හරි ලෙහිසේ කියන්න නිවස අයව සනසන්න. නෑ දෙවියන් වහන්සේ දුන් සේක දෙවියන් වහන්සේ ගත්සේක නොවෙයි. දෙියන් වහසේ ැනු දේව මාලිගාව උබ අරක්ෂා කරන්න මේ දේව මාලිගාව අපි ආරක්ෂා කරන්න ටෝන අපි තේරම් ගට මොනුවාගේ වචනද කතා කරන්නේ මොනවාගේ ආහාරවේල් ද පිගන්න මොනවාගේ දේවල්ද ප්‍රිය කරන්නේ මේ භාජනය මම මට වග කීමත් තිබෙනවා අප අවශතාවක්න කාලයක් ගයයිම් පස්සයන කියන ට කරන්න දෙයක් නැ ඉතිං උක ඉති අපේ ඉතින් හැට තමයිති. හැටි වෙනස්රමු අප වෙනස්වීම තමයි නියම කාරණාව. අපි වෙනස් කරගන්නක වැදගත්. දිනෙන් දිනා වෙනස් වෙන ටෝන. දිනෙන් දින අපි තේරුම් ගන්න ටෝන දෙවියන් වහන්සේ කැමැත්ත කර අපි ගමන් කරන්නේ. පියවරෙන් පිවට ඔබට එක පාශ්ටම දවසෙන් කරන්න බැහැ. සමරක්කා ඉන්න හරි හෙට ඉන්නම් මම අන්න වාරෙන්ම දෙකරන අය කියලා. සතියක් කර ට පස්ස ආපව. හ ස ಾರ මගේ ීති ම ස් කරග. ක්‍රಮಾ ක್්‍රමෙන් දිනෙන් දිಿන ෙනස්වේ. ඇ ඔබගේ ಬ මෙන් නොವේ ඔ කිය ್ಸ್ ು හන්ස තු ಯල්್ ක ැකි. හන් ජීවි ್ರಮ್්‍රමෙන් ්‍රಮಾ ක್ෙන් ෙනස් ැති ටයි. ස්වීම ඇති වන්න විදිටයි තිනි දර අපි දෙවන් වහන්සේගේ වචනය කියවමින් උන්වහන්සගේ වචනය විශ්වාස කරමින් උන්වහන්සේ වචනය අසා අපගේ ජීවිතය වෙනස් වන්නට පිඩ දෙමුෝ. අපේ වස් අපේ වෙනස්වීම ඇැති කරගම. අපේ සැක සහිත සිතුවිල ඉත් වෙන්නේ උන්වහන්සේ වචනය මෙනෙහි කිරීමෙන්. උන්වහස වචනය විශවාසකරමින් උන්හසේ වචනයට මුල් තැනදීලා අපගේ ජීවිතම දේව වෙනස් කරන්න පුළන් අපට ොෝ දේවලට ප වෙන ව හද දන්න මට හවත් වෙන න ක කියලා. බරදහ ගෙන් සම ටා වෙනස් වන. මන්දන්න වෙනන් මශය මන්දන මගේ ජීවි අඩු පාඩ ැ දන්ට මත්තවේ ත් ම නස් රගන් වෙනස් කරමින් සිටින්නේ න පාව සිතන ප මට වෙනස් නෑ මට න්නහ මහරිමගෙන ගත්ත යම්න්දේවල. බැ පාන ල බයි විද්‍යලොට ගිහි මනුෂ්‍යයන් ය උපාදය ලබා යයි කවද එදා පටන් වෙනස් වවෙනෑ යයි කියැන්නේ. මට දැන් ක් ොදන්න ර යක්ෂ දුර ඔබගේ සෙටිකෙට් එකක තරංගි හිල්ල. බ ය ර ලන් ලබගේ සිෙිකක්ට රැග ැග ක්ෂ එ මේකයි මිගැනගත්තේ කියල ක් ක දුර ැ ුට දෙවියන් වහන්ස ලපය දෙවියන්හසේ ගලාය ආලේ ප තමර පුලුවන් අතිි යක්ක්ෂ ර කරන්න හ තුලින්. සියල්ල කරහැකිවීමට සියල්ල කරන්න පුළුවන් ඔට කව දව ඔබ එක ස්ථන කැනිසිට ම එකගනත්ත දේවල්ඇතිමට දෑන් තවයිගෙන ග ටෝමනාවක් නෑ සහරකාය කන්දක වහ ගන්න ඇද හල්ලෙන නාපම් ඔය ඇදෙල්ල පාඩමයි උගන්නන්නේ ඉගල වහගන්න කන්දක නමු දෙෙසුස් වහන්සනිතරම ගැන්ේකම් පාඩබත්තමයි උන් වහන්සේක පතවිකර තවත්තරු දී කෙරදිීමට පැදිලි පෙන්නේ ගොල න්ට හස ගන්නම සිට යන්ක කට මා ගෙන කියයද උන්හන්සේ උපමග ක කිව බ කට ඇතු වනද නේ ඔබ පවිත්‍ර කරන්න නමුොත් කට පි 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 ගේ ඔබ ඔබ පවිත්‍ර කන්නේ කියලා. ඉතින් වහසකවේ තවමත් ඔබට තේරුම් නැද කියලා. ඒනට තේරුම් ගන්නට මෙමලු ජීවිත කාලෙන් ප්‍රවශ්‍ය. තේරුම් ගත්තනං යම්දේවල් වෙනස් කරම තේරුම් ගත්තනං යම්දේවල් වෙනස් කරමති මෙත සහකරති වෙෙන්නේ උන්වහන්සේව දැක. සමහරක්කායවුන් වහන්සේ නමස්කාර කළ සමහරකට නස්කාරන වෙලාවිද තුන් හ මනුෂ්‍යයන් ඇතරම ජවහන් දවියන් වහන්සේ ඇතම කිටස් හන්සේද. ඔබගේ නස්කාරය වෙලාව සමර කට සැකරනටගන්නවා. අනිම නස්කාරන මගේ අත්දක මොස්සෝග ඉන්නේ. මටනම් මොකක්ද මන්දන්න හැ මට සැක ති වෙන ති හැක . <runs> ු ක්‍රිතුස් වහන්සර ස්තුතිවයවන් වහන්සේ ොහෝසේ අපානු කම්පා කරමේ නබට ප්‍රේම කරන. නැ නඋවන්වහස පුළුවන් න්දවන් දරන්න කොයි කියෙන සැකරන්නේ කිය උන්වහසර පුළුවන් ගින්නක් ජවයි නෂ්‍යාව නාශ කරන්න. නොවතුන් වහන්සේම කරන්න නැවුන් වහන්සේ වචනය නපෝදිනපතා ශක්තිමත් කරන. දහිර මත් කරනවා. උන් වහන්සර පුළුව නාගතවාක්්‍ය පැහැදිලිව කියන්න කවරුුවරි කර හර කියෙරෙ. ඇද ට ල්ද රන්න නමුතුන් හන්සේදේකරන්න හැ. උන් වහන්සට බොහෝසේ ප්‍රම කර නිසා. උන් වහන්සේ දකිනවා අපට වෙනස්කන් අවශ්‍යයි කියලා. උන් වහන්ස දන්න අපගේ වරදන නමුත් ඔබ ඔගේ ජීවිත වරද ඇතිබ ට ස්ාන ක බැද සිටන න ඔබ ස ල හන්කාරමේ ජීවත් වන්නේ හ නැත්තන ඔබ සත්්‍යය අසන්න නහැ ැතිනම් බ සිත් අද කරගනය ඔබ සිටින්නේ. නතර සක්ක සිව ඇති කරනය ඔබ තිබෙන් ඔොගගේ ඔබගේ ජීවිත වසසා බලන්න. ගේ ජීවිත බ ම ල ි faith faith. Kind of ු ෝජි ප ලා ද නත්ත අධ්‍ය බලන්න ප හවල් ක මදැ බුල රක්ක හිටිය මුෂයයි කන්නය මනුෂ්‍ය රවශතාවයන එමනුසයක් ොහොමද කන්න ගිසුම් බෝජ්ට පැමනෙන්න්නේ. ඔබේ මේසිෙත් මගේ මේසිත් නොවයි ඕක දෙවියන් වහන්සගිමේෂ ේයි. දෙවියන් වහන්සේක බලාගනේ. පති ෙ ස්වාම මනුසේ ොහම මුස ජීත වෙන න්දන දත් ම හොදටම බීග හිට වෙලාවාේද ම බොරෝට මග අත් දෙක උස්ව කරම සිටිය නමු දදා දවස දෙවියන් වහන්සට ප්‍රකාශව මගේ බොරුවෝ ඇත්ට හැල ගිය මගේ විශවාක ද දෙවියන් වහන්ස පුළො න්හන්සේ කොයි උවන් වහන්ස පුලුවන් අපගේ ජීවිත වෙනස්කං ඇතිකරන්න ලෝක පුසි හතර වනි පරිච්චේද. උන්වහන්සේ ගෝල අඳදිනෙක් මේ ගමන් කරමෙන් සිටියීම ෙරුසම හරියේ ඒවාගේ බොහන්හන්සේ ආයස්සම එකතුවී කිව මොකක්ද ඔබල මේ කතා කරන්නේ කියලා. හිති මේ කතා කරන දේවල් ගැන දහනම්වැනි පද අපි කියවමු. මොනකාණනාදැයි උන්වහන්සේ ඔහුන්ගේ නැසුසේක. ඔහු උන්වහන්සට කතාකොට නාශරීයේ සුස් වහන්සේ ගැන කාඩනාය. උන්වහන්සේ දෙවන් වහන්සේද මොළු සෙනගද ඉදිරෙහි ක්‍රියාවයිත් කථාවයිත් බලවත්වෝ දැ මෙ මේක ඒයා කර සිට ේද මොක් මොක් කාරනාවක් ගැනද ඒු වහන්ස මත්ත කෙට ය මයි ලගටාව. උන්වහන්සේ ගමන් කරාපස් සමඟ. ඒති මනු ද මකක් මොක් ග පතාකරම ට තාකර ුු හන්ස ගැ උන්හන්ේ බලවත් වචනයෙන් සහ ක්‍රියාවේදී. බලවත් නානගත වත්තුුණු කෙනෙක් පෙන් සිටිය ඒයාගේ මන සිට නොක්කෝව නොහැදිලි කාරකම මනුෂ්‍යන්ට තිබනු හැමදම තිෙබෙන්නේ අතිීතියේ. ඇ ෙල්ි නක්්‍ය තර තිමන ර්මානය හ නාගති. යක බලවත් මනුෂ්‍යෙක් හිටියා. වචනයෙන්සා ක්‍රියාවෙන් බලවත් අනක තතුරු කෙනෙක්ට බ දන්නැදේ ගැන. නොහැදිි කාර මනුෂ්‍යය කතර විදිටයි යිසු වහන්සසින හරි බලවත් දවලු හන්සේල දේශකයක් ඉන්න නොහැදිලි කාරකමේ අම්ම අමුව පටද නොහැදිලි කාරකමයයි එකක සු වහන්සනම් බලවත් දේවල් කර නමුත්. පි ගති සාමාන් වාටි පවකාර මනුෂ්‍යයන්උන් වහසර කැමති නගන් වහන්සේමක් කරයි. නොහැදිලි කාරකම. නොහැදිලි කාරකම අපේ ජීවිත විනාශ කරයි ඔේ බලාපොරතු ප්‍රතින බලාපොරොත් නැතිවෙන්න කොමද නොහැදිලි රකමේ ජීවත්වන දේශකයන්ට ඇහුන් කන්දීය ඔබ ජීවත්ව වනා න. නොහැදිි කාරකම නුෂ්‍යන්ට කිම ද කතාරන්න ැෑ ඇතිබෙන නොහැදිිකාරකමට තිබෙන්නේ කහුණු කවන්න පමණයි. ැදිලි රකම ජීවත්තන මනුෂ්‍ය නිතර මත්හ කරන්නේ අපි මනස දියවල් කරලා. ති ෙසුස් වහන්සමේ අසා ඉට පසු උන්වහන්ස මොකදද කළේ එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක් අඥඥානයනි අනාගතවත්්‍රවරුන් විසින් කියල් ලද සයාල විශ්වාස කරන්න ප්‍රමාධ සිත ඇත්තෙන. ඕ ප්‍රමාද සිත් ඇතුව සිටින මනුෂ්‍යයන්. උන්වහන්සේ ්‍යඥාණයන් කියලා උවහස කොතරන් තදින් කතා කරාද නොහැදිලි කාර කමසිටි මනුෂ්‍යයන්. සිතින් ප්‍රමාද වෙන අය. අදහනට ප්‍රමාධ වෙනය. දෙවියන් වහන්සේ එයායටත් විරුද්ධයි. ඔබට අදහන් මටන ොකු විශ්වාස කරන්න බැ පොඩ්ඩක්කින්නට කාලයක් දෙන්න. සමරක්කායි කියයි ය දේශනාමන් ඇහැව්වා සුව ගැනම ඇහැව්වා නව පට පාට්ට මගේ විශ්වාස වෙනස් කරන්න බැහැ. මම පෝගන පොඩ කල්පනනා කළ බලන්න ඊලන් මාසය කැන හම්මුණනාමේ මනුස්්‍යයා ඒය අතර යක්ක්ෂර් මාසක වන්න හැ යක්ෂර මින්ට පත්තිබන ඇති ඒ සරක කරන්න මාසයක් පස බ මුස හමරට හ ද වශනය හොදර තිබනව ට මකත්න මක්ද කිය. නතර තර අදහන්නට ප්‍රමාද කරණය. අදහන්නට ප්‍රමාධ කරණායගේ ජීවිත තිබෙන එයායට එකනේම විශ්වාස කරන්න බෑ. ඒ මනුෂණපකිවන සුස් වහන්සේ ඔබේ ජීවිතට සුවගෙන දේ ඔබ විශ්වාස කළොත් අද දවසේ දී. නැයි කියයි අපට නම් බැහෝක විශ්වාස කරනට ොඩ කල් දෙන්නම කල්පන කළ බලන්න නොය ගැන. ඒව එකට පේනවත්න ය පර හම්බෙන්න්නවත් හොහ රිිල මකක්කරතැන ිලව ොහදිලි ර මුෂ්‍යන් සයකතු වෙල ඔය දශනාවට යන පව දලි අතකරන ප්‍රකාශණ ගනම අතාතරන්න සහැල්ලු භාව ජීවතන අපටකොස සැහල්ල බාවන්හසකිවේ දුකින් බරක් කුට සෝක බයිබලේ කොහේ තිබෙන්නේ. එඒගේ අදකින් තමයා යගන්නන්නේ මනුෂ්‍යංග විවල් කළ මනුෂ්‍යන්ගේහරපිට බර තමයි දමන්නේ අය. එය අනිතර මුත්සා කරනන්නේ මෙන්න බයිබල සහර තිබෙන මෙවිදිට කවත් අපට බර දමන් එපයි කියලා ක්‍රියාපොතට හරවූමිතා ඉක්මනින් ක්‍රියාපහලොස් සිනි පරිච්චේද දහය සහ එකොලහා අපි කියවමු. එ බැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොයකවූ විය ගහත් ගෝලයන්ගේ කරයෙත ැබීමෙන් නොබලා කොමක් නිසා ඕ දෙවියන් වහන්සේ පරිීක්ෂාවක් කරන්න අපි මනුෂ්‍යඟ සිත් තුලට දැම්මාම ඔයවාගේ බරපතල් දේව දිගටම කියවන්න. එසේ නොව ස්වාමයෝ ඒේසු කිසස් වහන්සේගේ අනුග්‍රහය කරනකොට ගෙන ඔහුන් මෙන් අපත් ගලවනු ලබන බව විශ්සකට මොයයිකිීවය. උන්වහන්සේ ගනුග්‍රහ තුලින් ේසුස් කිටස් වහන්සව අධහනයකෙන් අපට සුවයද ගැලවීමද නිදහසද සපලත්යේ උන් වහන්සකිරේ අධානයකෙන් අපට සියල්ල තිබේ. බරට මනුෂ්‍යන් චීතට බේදී කරන්න මේදී කරන්න මෙදමේ ද හැමද දෙම කරන පසතන් සවන්හසේ ජීත දරන්නේ. ඉති මනුෂ්‍යන්ට දේශනා කරන දෙයක් නැති නිසා නිතරම් බරපටනකතම ගරුන්ගේ දෙක් දේශනාවක්. නොහැදිලි කාර් මනුෂ්‍ය නිතරම් බරපටෝනක තමයි ඇතිබෙන්නේ. බියෙන්හතාර මනුෂ්‍යතරම් බරපටනකතමයි තිේ මනුෂ්‍යන්ට කැමති බරවස ලාගනය. දෙ හන්ස ර ල හො හෙස ම ත න්න මං ට සහනය දෙන්න. මාගේ විය ගහ දම ගන්න මා සම එක න්න ි ගොල් ගම ර ශ්වාස මංකක් විශ්වාස ම ගේ හ ම ගන්න. එවට අපට පුළුවන් මේ ගමන එකට ගමන් කරන්න. හිතතා ගන්න විය ගහක් දමන මුණ හේතුවක්නිසාද දෙදන ොට එක ගමන් කරන්න. ු හස ැ මගේ ව මගේ ප යනන් වහන්සේ වියගාි ගම අප ගොල්ලම ගමන ගමන් කරු. තු ම කියන දේට ඔබට ඇහුකන් දෙන්න පුළුවන්. මම කියන ප්‍රකාටට ජීවත්වෙන්න පුළුවන්. මං ඔට ඔබට උපකාර කරන්න තිවුන් වහන්සේ විය දමපය තින් ගමන් කරු. ඔබේ ජීවිත විශාල වචන් බාදාවන් තිබෙන් ොැදදිලි ර. දැඩ සිත සැකය නත නතර. ගේ සිතය තිබන යම්කිසි අහන් කාර සිතු වෙලි. ඒවයින් අපි ඉවත්වමු. දෙවියන් වහන්සේ වචනය සම්පූර්ණම විශ්වාස කරමින් ජීවිත ගාන්ට ගමන් කරමු. හල තුති වස්වාය ඔහන් ස්‍රධීතිබ අනාර්ගක වචනය ස්තෘති අප ශක්තිමත් කලන ස්තෘතියි ඔ හන්සේ බලවත් වචනයෙන් අපගේ ජීතෙන නොහෙදලිකාරම ඒවාගේම අනවශ්‍ය දේවල් අප ඉවත් කරමින් බහන්සේ අපගේ ජීවිතය සම්පූර්ණයම වෙනස් කරමින් දෙන පතා. ප ක්තිමත් කන ස්තුතියි බහන්සගේ වචනටි කකරවී ගමන් කරනවා ස්වාමිණි. ඔබවහන්සට බොහෝේ ස්තුති ස්වාමිණී. අපට දෙන පතා ඔබහන්සු ගන්නන් නිෙසා මේ යහපත්ත සාර්ථක සේවයක් කරන්න. සාර්ථක ලෙස ක්‍රියා කරන්න හැම අති ම සාත ා ය දක ර හන්සප හැදවවාතිබන ස්තුති. ති ස්වාමන බහන්ස වචනය තුලින් අප සාර්ථක භාාවයක් තිබෙනවා. අපේ ජීවිත හැම අංශයක් පස්වාවන් වහන්සේ ඔබහන්සේගේ වචනයෙන් අපට තිබෙනවා සාහනය සුස් වහන්ස ුතු නාමේෙන්. Amen. Amen.